වර්ණාවලි මානිය ප්‍රැක්ටිකල් එක තමයි අද අපිට විස්තර කරන්න තියෙන්නේ. වර්ණාවලි මානය භාවිතයෙන් මේ ප්‍රිස්ම කෝණය හොයන්නේ කොහොමද? අවම අපගමනයේ කෝණය හොයලා ප්‍රිස්ම කෝණේ ප්‍රිස්මය හදලා තියෙන ද්‍රව්‍යයේ වර්තනාංකය කොහොමද කියන එක හොයන්නේ කොහොමද කියන එක තමයි අද අපි සාකච්ඡා කරන්නේ. මේකෙදී අපිට ගොඩක් වෙලාවට දැන් මේ වගේ ඩිස්කස් එකක් කරනකොට අර ප්‍රැක්ටිකල් එකක් කරන්නේ රූප සටහන් බෝඩ් එකේ ඇඳලා අඳිනවට වඩා ලේසි අපිට මේ විදිහට ප්‍රසන්ටේෂන් එකක් හැටියට කරන එක. දැන් අපිට මේ මං කියපු පරීක්ෂණය සඳහා මොකද අපිට ප්‍රිස්ම කෝණය හොයන්න ඕනේ, අවම අපගමන කෝණය හොයන්න ඕනේ, ඒ වගේම ප්‍රිස්ම ද්‍රව්‍ය වර්තනාංකය හොයන්න ඕනේ. මේ සඳහා අවශ්‍ය කරන උපකරණ කීපයක් තියෙනවා. අතනම් ප්‍රධාන උපකරණ අපිට තුනයි අවශ්‍ය කරන්නේ. එකක් තමයි සෝඩියම් පහන, ඊට පස්සේ වර්ණාවලි මානිය අවශ්‍ය වෙනවා, ඊට පස්සේ අංශක 60 ප්‍රිස්මය අපිට අවශ්‍ය වෙනවා. ඒ ටික තමයි අපිට අවශ්‍ය කරන්නේ. මේකෙනුත් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මෙන්න මේ ටික අපිට අවශ්‍ය කරනවා. එකක් තමයි වර්ණාවලි මානය. මේ ලොකු උපකරණය තමයි වර්ණාවලි මානය. ඔකේ සෝඩියම් පහන නම් මම මෙතන පෙන්නලා නැහැ. සෝඩියම් පහන අපි දල්වන්න ඕනන්නේ මෙන්න මේ කියන ස්ථානයේ. මෙන්න මේ මේ කියන කෙළවරේ තමයි අපි සෝඩියම් පහන දල්වන්නේ. මේක අපි හඳුනනවා සමාන්තර ගිය කියලා. මේක සමාන්තර ගිය වෙන්නේ. ඊට පස්සේ අපිට අවශ්‍ය කරන අංශක 60 ප්‍රිස්මයක්. මේ තමයි ප්‍රිස්මය. හරි, මේක ප්‍රිස්මය වෙනවා. මෙතන සෝඩියම් පහන, මේ තමයි සම්පූර්ණව අපි ගත්තා පස්සේ වර්ණවලි මානය. මේක තමයි උපකරණය වෙන්නේ. අපි බලමු මේ වර්ණාවලි මානයක ප්‍රධාන කොටස් මොනවද කියලා. වර්ණාවලි මානයක් අපි සැලකුවන් පස්සේ වර්ණාවලි මානයක ප්‍රධාන කොටස් තියෙනවා. ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. එකක් තමයි දුරේක්ෂය. එකක් තමයි දුරේක්ෂය. එන්න මේක තමයි දුරේක්ෂය වෙන්නේ. මේක දුරේක්ෂය වෙනවා. මේක දුරේක්ෂය. ඊට පස්සේ අපිට තියෙන මෙතන තව එකක් තියෙනවා. මේ විදිහෙම එකක්. මේක අපි හඳුන්වන සමාන්තරකය කියලා. මේක අපි හඳුන්වන සමාන්තරකය. ඊට පස්සේ අනිත් එක තමයි ප්‍රිස්ම මේසය. ප්‍රිස්මයේ තියලා තියෙන එක අපි හඳුන්වන ප්‍රිස්ම මේසය කියලා. මෙන්න මේක තමයි ප්‍රිස්ම මේසය වෙන්නේ. ප්‍රිස්ම මේසය. එතකොට ප්‍රධාන කොටස් තියෙනවා කීයද? තුනක් තියෙනවා. මොනවද ප්‍රධාන කොටස් තුන? එකක් තමයි සමාන්තරකය, දුරේක්ෂය, ඊළඟ එක තමයි ප්‍රිස්ම මේසය. මේ ප්‍රිස්ම මේසයටම සම්බන්ධ කරලා තියෙන පරිමාණ. මේක පරිමාණයක්. ඒකෙම ඒ පැත්තෙම අනිත් පැත්තේ අංශක 80කින් අනිත් පැත්තේ තියෙන පරිමාණ. පරිමාණ දෙකක් තියෙනවා. මේ පරිමාණ කියලා කියන්නේ පරිමාණ දෙකයි. මේකේ අපි කියවන පාඨාංක දෙකක් කියනවා. හරියට මේ පාඨාංක දෙක අතර වෙනස අංශක 80ක් වෙනවා. මේක සමාන්තරකය, පරිමාණ, මේක ප්‍රිස්ම මේසය, මෙහා අපි හඳුනන දුරේක්ෂය කියලා. එතකොට මේ දුරේක්ෂයත් අපි ගත්තාන් පස්සේ සමන්විත වෙනවා කාච පද්ධති දෙකක් තියෙනවා මෙයාට. මේ අපි මෙතන තමයි අපි ඇහැ තියන්නේ. මෙන්න මේ ඇහැ තියලා තියෙන කොටස අපි හඳුන්වනා උපනිත කියලා. මේක අපි හඳුන්වන උපනිත. මේක අපි හඳුන්වන්නේ උපනිත කියලා. එතකොට මේ අපි ගත්ත මේ ප්‍රිස්මයේ දිහාවට යොමු කළා තියෙන තැනක් තියෙනවා මේ කාච පද්ධතිය. මේ උත්තර කාච දෙකක් තියෙනවා. මෙතනත් උත්තර කාචයක් තියෙනවා, මෙතනත් උත්තර කාචයක් තියෙනවා. මේක අපි හඳුන්වන අවනිත කියලා. මේක අවනිත. එතකොට ප්‍රධාන දුරේක්ෂයේ ප්‍රධානම එකක් ප්‍රධානම අවයව දෙක, උපාංග දෙක තමයි උපනිත සහ අවනිත. උපනිත කියලා කියන්නේ ඇහැ තියලා තියෙන ස්ථානේ. මේක අපිට ඉස්සරහට පිටිපස්සට කරන්න පුළුවන්. මෙහාට මෙහා දෙපැත්තට අදින්න පුළුවන් මේක. මේකේ තියෙන හරස්කන්. එතකොට මේ දුරේක්ෂයේ අපිට පුළුවන් මේ ප්‍රිස්ම මේසේ වටා මේක කරකන්න. මේක මෙහෙම දෙපැත්තට කැරකුවේ. මෙයා අරගෙන මෙහෙට අරගෙන ආවේ කි. මෙයා මේ පැත්තට අරගෙන යන්න පුළුවන්. මේ සමාන්තරකයේ තියෙන විශේෂත්වය තමයි මේ සමාන්තරකයේ මේ ස්ථිරව සකස් කළා. දැන් මේ උපකරණයටම ස්ථිරවම සවි කරලා තියෙනවා මේ කොටස. මේක අපිට කරකවන්න බෑ. නමුත් අපිට පුළුවන් මේ කොටස, ඒ කියන්නේ දුරේක්ෂය, මේක වටේටම අපිට පුළුවන් කරකවන්න. ඒකේ
කේන්ද්‍රය වෙන්නේ මෙන්න මෙතනේ. මෙතන මේක හරහා යන සිරස්සක්ෂය මේ උඩින් බලනකොට පේන හැටි ඇඳලා තියෙන්නේ. මේ පිස්ම මේසය කැරකෙනවා. මේක මේක භ්‍රමණය කර හැකි. මේ භ්‍රමණය කරන්න නම් සිරස්සක්ෂයක් තියෙන්න බෑ. මේ සිරස්සක්ෂය වටා මෙයා භ්‍රමණය කර හැකි. එතකොට මෙයාගේ අපේ දුරේක්ෂයේ අක්ෂයයි සමාන්තරකයේ අක්ෂය ගත්තොත් ඒක තිරස්. පිස්ම මේසේ අක්ෂයේ සිරස්. මේක උඩට දෙන්නේ. මේ අක්ෂ උඩට දෙන්නේ පිස්ම මේසේ අක්ෂයේ. මේ ඒ වගේම සමාන්තරකයේ මේ සමාන්තරකයේ තියෙන මේ වහයි කරලා තියෙන බටේ අක්ෂයයි මේ දුරේක්ෂයේ තියෙන බටේ අක්ෂය ගත්තොත් ඒ දෙක තිරස්. මෙයා සිරස් වෙනවා. එහෙනම් වර්ණාවලිමානයක ප්‍රධාන කොටස් තියෙන කීයක්ද? තුනක් තියෙනවා. මොකක්ද? එක සමාන්තරකය, ඊට පස්සේ ප්‍රිස්ම බේසය, අනිත් එක දුරේක්ෂය. එතකොට දුරේක්ෂය තියෙන කාච පද්ධති දෙකක්. එකක් තමයි උපනිත, අනිත් එක තමයි අවනිත. මේ දුරේක්ෂය එජස් කරන, සීරමාරු කරන ඇණ තමයි මේ ඇණ. මේකත් එක ඇණයක්. මේ ඇණේ අපිට කරකවන්න පුළුවන්. මේ ඇණේ කරකවලා මේ දුරේක්ෂය මෙහෙම ඉස්සරහටයි පිටිපසටයි අරගෙන ගියායි. මේ දුරේක්ෂය මේ ඉදිරියට අරගෙන යන්න පුළුවන්, පස්සට අරගෙන ගියායි. එතනක් තියෙනවා. මේකෙත් තියෙන ඇජස් කරන්න තව ඇණයක්. මේ ඇණෙන් පුළුවන් අපිට මේ මෙතන තියෙන කොටසක්, මෙන්න මේ කොටස අපි හඳුන්වනවා මේ ස්ලිට් එක කියලා. කියලා කියන්නේ දික්සිදුර. මේකට අපි කියලා කියන දික්සිදුර. අපිට මේ දික්සිදුර මේ මෙහෙම එකෝ මෙයා මෙහෙම පිටුපසට අරන් යන්න පුළුවන්. එහෙම නැත්නම් ඉස්සරහට අරගෙන ගියා කියන මේ පද්ධතිය. ඒක අරන් යන්න තමයි මේ ඇණේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා වර්ණාවලිමානයක ප්‍රධාන කොටස් තුනක් තියෙන සමාන්තරකය, ප්‍රිස්ම මේසේ සහ දුරේක්ෂයේ හැටියට. එතකොට දුරේක්ෂයේ ප්‍රධාන වශයෙන් සමන්විත වෙනවා කාච පද්ධති දෙකක්. එකක් තමයි උපනිත, අනිත් එක තමයි අවනිත වෙන්නේ. එතකොට ප්‍රිස්ම මේසය සිරස් අක්ෂයක් වටා කරකෙන්නේ. දුරේක්ෂය අපිට පුළුවන් මේ වටේටම මේක කරකවන්න. සමාන්තරකය මේකටම මේ ස්ථිරවම සවි කළා තියෙන්නේ. සමාන්තරකයේ මේ ස්ලිට් එක, එහෙම නැත්නම් දික්සිදුර අපිට පුළුවන් ඉදිරියට හා පසුපසට ගෙන යන්න. එතකොට මේ මේකේ තියෙන මෙන්න මෙහෙම පොඩි සිදුරක් තියෙන්නේ. ඒක මම පෙන්නන්නම් මේකේ උඩ ගන්න පුළුවන්. මේදී පාටු සිදුරක් තියෙන්නේ. මේ සිදුර විශාල කරන්න පුළුවන්, කුඩා කරන්න පුළුවන්. ඒකට තමයි මෙන්න මේ ඇණේ තියෙන්නේ. ඉතින් මේ ඇණේ තියෙන්නේ ඒ දික් සිදුර අඩු වැඩි කරන්න. ඒ කියන්නේ විශාලව පළල් කරන්නත් ඒ වගේ පටු කරන්නත් තියෙන්නේ මේ ඇණේ. මම හිතන්නේ ඒක පැහැදිලි ඇති. වර්ණවලිමානයක කොටස් තුනක් තියෙනවා. ඊට පස්සේ දුරේක්ෂයේ ප්‍රධාන කාච දෙකක් තියෙනවා, උපනිත සහ අවනිත. උපනිතෙන් තමයි අපි ඇහැදිලා බලන්නේ. ඊට පස්සේ ඒව ඇජස් කරන්න, සිරුමාරු කරන්න ඇණ තියෙනවා. ඒකට පරිමාණ දෙකක් තියෙනවා. හරි, ඒකෙත් තියෙන ප්‍රධාන පරිමාණය සහ වර්ණීය පරිමාණය. ඊට පස්සේ මෙයාගේ අක්ෂය පිස්ම මේසේ අක්ෂයේ සිරස් එනවා. දුරේක්ෂය සහ සමාන්තරක අක්ෂ සිරස් එනවා. එතකොට ප්‍රධාන කොටස් වෙන එකක් දුරේක්ෂය, අනිත් එක තමයි ප්‍රිස්ම මේසය, තුන්වෙනි එක තමයි සමාන්තරකය. මේ තේන්නේ මේකේ ආපහු මම ගත්ත පොඩි මේ රූප සටහන මේක අරකට වඩා ටිකක් පැහැදිලි. මේ තමයි අපි ප්‍රිස්මේ තියෙන මේ විදිහට මේ ප්‍රිස්ම මේසේ මත, මේ ප්‍රිස්ම මේසේ මත තියෙනවා මේ ප්‍රිස්ම මේසය මට්ටම් නැති වුණාම ඒක සීරු මාරු කරන්නේ ස්ක්‍රූප් පැන තුනක් තියෙනවා. මේ තියෙන මේ එක ස්ක්‍රූප් පැනයක්. මේක එහා පැත්තේ තෝ මේ තියෙන අනිත් ස්ක්‍රූප් පැනේ. එහා කෙළවරේ තියෙන ස්ක්‍රූප් පැනයක්. මෙන්න මේක තමයි අර මං කියපු අර සිරස්සක්ෂේ. මේ සිරස්සක්ෂේ මේ සිරස්සක්ෂේ වටේ තමයි මේක කැරකෙන්නේ ප්‍රමණය වෙන්නේ. මේක පුළුවන් අපිට මෙහෙම අරගෙන යන්න. මෙහෙම මේ අරගෙන ගියා කි මේක. මේ මුළු රවුමම අරගෙන ගියා කි හරියට අර ඉස්සර නම් තිබුණා ඒ කුරහන් අඹරන ගල් එහෙම. ආන්න ඒ වගේ මේක රවුමට කරකවන්න පුළුවන් හයි මේ කොටස. මේ කොටස සම්පූර්ණ මේ පද්ධතියෙම කරකේ. ගොගලන්න පේනවද මේ මෙයා අචලව සම්බන්ධ කරලා තියෙන. අචලව මෙයා සම්බන්ධ කරලා තියෙන්නේ මේ සමාන්තරකය. මේ සමාන්තරකය අචලව සම්බන්ධ කරලා තියෙන මෙයා දුරේක්ෂය. මේ තමයි අපි ඇහැ තියෙන උපනිත වෙන්නේ. මෙයා තමයි අවනිත වෙන්නේ. මේ අපිට පුළුවන් මේ උපනිත සහ අවනිත අරගෙන යන්නේ මේ ඇණේ. මේ ඇණේ මේ කරකවන්න පුළුවන් මෙහෙට හරි මෙහෙට හරි. ඔයගොල්ලන්ට පේනවා මේ අතර කැරකුවොත් එහෙම. මෙයාව මම මෙහාට කැරකුවොත් මේ මෙයා මේ ඉස්සරහට යන්නේ. මෙහෙම යන්නේ.
උර දන්නා මේ ස්ක්‍රූ එක මේ පැත්තට කැරකුවොත් එහෙම මෙයා පිටිපස්සට එනවා. එතකොට ඉදිරියට සහ පසුපසට array යන්න මේ යන්නේ පාවිච්චි කරගන්නේ මේ උපනිත. මේක අපි හදන්න නම් මේ ඇහැ මේක අපි ස්ලිට් එක කියලා කියන්නේ මේක ස්ලිට් එක කියලා කියන්නේ ඩික්සිදුර. මේ ඩික්සිදුර තමයි මේ මෙතන තියෙන්නේ මෙහෙ ඩික්සිදුර මෙහෙම. මෙන්න මේ මෙතන තියෙන පොඩි ඇණයක් මෙතන කියන චූටි ඇණයක් මේ ඇණේ මගින් පුළුවන් මේ ඩික්සිදුර පළල් කරන්නත් මේ පළල් කරන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් මේ ඩික්සිදුර මේ ඉතාසියු ඩික්සිදුරක් හැටියට හදන්න. මේ තමයි මෙන්න මෙතන තමයි මේක තමයි ඩික්සිදුර. චූටි කොටස ඩික්සිදුර. එතකොට මේ ඇණේ තියෙනා නේද? මේ මෙතන තියෙන්නේ මේ ඇණේ. මේ ඇනේ ඉස්සරහට කරකුවා මෙන්න මේ පැත්තට කරකනවා කියලා. එතකොට මෙයා යනවා ඉස්සරහට. දැන් එතකොට මේ මෙතන තියෙන මේ කාච පද්ධතියේ මෙතන තියෙන උත්තර කාචය. මෙතන තියෙන උත්තර කාචය. මෙතන තියෙන උත්තර කාචය. මේ මෙතන ඇහක් තියෙන තැනක් තියෙන උත්තර කාචය. මේක උත්තර කාචය දෙකක් තියෙන මෙතන එක තනි උත්තර කාචයක් තියෙන. එතකොට මේ උත්තර කාචය සහ මේ දික්සිදුර අතර දුර වෙනස් කරන්න කරන්නේ මෙන්න මේ ඇනේ. මේ ඇනේ වෙනස් කරන්න. එතකොට මේක දැන් අපි අංකච පාඨාංකයක් අරගෙන අපට මෙයාව හිර කරන්න තියන්න මේ යණේ පාවිච්චි කරන්න මේක නෑ නෑ මේක මේ යණෙන් පුළුවන් මේ 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 සම්පූර්ණ පද්ධතිය විහිර කරන්න මෙතන තියෙන යණේ මෙන්න මේ මෙතන එකක් පේනවා ඇති ඕගොල්ලන් දැන් මෙතන තියෙන ඕගොල්ලන්ට පේනවා ඇති මේ මෙන්න මේ කොටසේ තියෙන පොඩි මේ පරිමාණයක් කුර්ත පරිමාණයක් තියෙනවා ඒ වගේම මේ බර්නිය පරිමාණයකුත් තියෙන ඉතින් ඒක පේන්නේ නැහැ. ඒක කියව ගන්න පොඩි ලෙන්ස් එකක් දෙනවා. මේ තමයි දීලා තියෙන ලෙන්ස් එක. මේ කාචය රඳවන්න තියෙන එක. මේක කාචය රඳවන්නේ. මේ ඇන දීලා තියෙන මේවන ඉතින් මේවා හයි කරන්න තියෙන ඇන. එහෙනම් මේ ඔයගොල්ලන්ට පේනවා මේක මේක අර ඉස්සර වෙලා එකට වඩා පැහැදිලි. මේ තමයි ප්‍රිස්මය. මේ ප්‍රිස්මය රඳවන හැටි. මෙතන මේකෙන් තනවන්නේ මේ මේකෙන් අපිට පුළුවන් ප්‍රිස්මය මේ විදිහට රඳවන්න මේ ඇඩින් හිර කරලා තියන්න පුළුවන්. ඒකට එහාට මෙහාට යන්නේ නැහැ. මේ තමයි මේ ස්ලිට් මේ අපි ගත්තාන් පස්සේ දික්සිදුර. මේ දික්සිදුර සීරු මාරු කරන යන්නේ මෙතන තමයි උත්තර කාචයේ පද්ධතිය තියෙන්නේ. මෙතන උත්තර කාචය සවි කරලා තියෙනවා. මෙතනත් උත්තර කාචය සවි කරලා තියෙනවා. මේක ඇතුලේ මේ මේකෙත් තියෙන උත්තර කාචයක් අස්සේ මේ ඇහැතිලා තියෙන තැන. මේක අපිට පුළුවන් ඉදිරියට සහ පසුපසට අරයන්. එතකොට මේ මුළු දූරේක්ෂේම පුළුවන් මේ පද්ධතිය මේ සිරස්සක්ෂයක් වටා භ්‍රමණය කරන්න. මේක ප්‍රිස්ම මේසයත් භ්‍රමණය කර හැකියි. ප්‍රිස්ම මේසය භ්‍රමණය කරන්න තියෙනවා ඇණයක්. ඒ ඇණේ තමයි මෙන්න මේ ඇණේ. හරි මේ ඇණේ තමයි ඒක තියෙන්නේ මේ ප්‍රිස්ම මේසය කරකවන්න තියෙන එක. හරි. මං කියන්නේ එක පැහැදිලි ඇති නේද? අපි යමු ඊළඟ එකට. ඊට පස්සේ එකක් තමයි අපිට මේ තියෙන එකක් තමයි පරිමාණ. අපි පරිමාණ ගත්තොත් ඒකේ අපි අර මං කියවන්නේ අර අපිට ඇහැට පේන්නේ නැහැ කියලා. මේක සිරස් පරිමාණ දෙකක් තියෙන්නේ. මේ සිරස් හතර තියෙන කල්යාය. මේක තමයි උඩ තියෙන වර්ණීය පරිමාණය. මේ වර්ණීය පරිමාණය. වර්ණීය පරිමාණය කොටස් වෙන කීයක්ද? 30ක් තියෙනවා නේද? වෘත්ත පරිමාණ මේක තමයි වෘත්ත පරිමාණය. වෘත්ත පරිමාණය ඔයගොල්ලන්ට පේන ඇති මේ අංශක වලින් මේවා තියෙන්නේ. අංශක 290 අංශක 280 වගේ. එතකොට ඒ වෘත්ත පරිමාණයේ 1 2 3 4 5. 5යි මෙතන 5යි 10යි නේද? ඒ 10 කොටස් 20කට බෙදලා තියෙනවා. කොටස් 20කට බෙදලා තියෙනවා. ඒ කියල කියන්නේ අංශක 10ක් කොටස් 20කට බෙදලා. මෙහෙට බැලුවොත් ඔයගොල්ලන්ට පේන්නේ මේ 29ක් වර්ණීය පරිමාණයේ කොටස් 29ක් sorry ප්‍රධාන පරිමාණයේ කොටස් 29ක් වර්ණීය පරිමාණයේ කොටස් 30ක් එක සම්පාත වෙලා තියෙනවා. ඒකෙන් අපිට කුඩාම් පිටිම හොයන්න පුළුවන් කොච්චරද කියලා. මේ බලමු කොහොමද කරන්නේ කියලා. මෙතන තමයි අපිට දීලා තියෙන පරිමාණ. උපකරණයට තියෙන සමාන්තර අංශක පරිමාණය සහ වර්ණීය පරිමාණය දෙකක් තියෙන එක අනිත් පැත්තේ තියෙනවා. එහා පැත්තේ තියෙන මේ විදිහේ මේකක් අනිත් පැත්තේ තියෙනවා. එකක් විතර එදාලා තියෙනවා. එතකොට මම අර කීප එක කිව්වේ මේ සාමාන්‍ය වර්ණවලි මානයක මේ වෘත්තාකාර පරිමාණයේ අංශක භාගයේ කොටස් වලින් ලකුණු කොල්ල තියෙන්නේ. ඔයගොල්ලන්ට මේවා ලියන්න අවශ්‍ය නැහැ මම නෝට් එකක් එව්වා. මම මේ සම්පූර්ණ කල එකෙම නෝට් එකක් එවලා තියෙනවා. මම හිතන්නේ
දෙදාසිසියකේ අයට ඉවල නැත්තම් මම ඉවන්න මම එක කට්ටියකට නෝට් එකක් එවන ඇති ඒ නෝට් එක බලා ගන්න ඒ ඇති උපකරණයකට සමාන්තර අංශක පරිමාණය සහ වර්ණීය පරිමාණය දෙකක් ඇතුළත් වෙනවා සාමාන්‍ය වර්ණවලින් මාණයක වෘත්තාකාර පරිමාණයේ අංශක භාගයේ කොටස් වලින් ක්‍රමාංකණය කරලා තියෙනවා වර්ණීය පරිමාණය සකස් කරලා තියෙනවා වෘත්තාකාර පරිමාණයේ කොටස් 29ක් සමාන කොටස් 30කට බෙදලා ඊට පස්සේ අපිට පුළුවන් මෙයාගේ කුඩාම බිඳුව අපිට හොයන්න. කුඩාම බිඳුව කියලා කියන්නේ වෘත්තාකාර පරිමාණයේ එක කොටසක අගය අපි අඩු කරනා වර්ණීය පරිමාණයේ කොටසක අගය. එතකොට වෘත්ත පරිමාණයේ කොටසක අගයක් අංශක භාගයයි. වර්ණීය පරිමාණයේ කොටසක අගය කියලා කියන්නේ අංශක භාගයේ කොටස් 29ක් තියෙනවා. ඒ කොටස් 29 බෙදලා තියෙනවා වර්ණීය කොටස් 30කට. එතකොට එන්න භාගයේ වරක් භාගයේ වැඩි කිරීමේ 29 බෙදීම 30ක් එන්නේ. එතකොට එන 61ක්. ඒ කියල කියන්නේ මේගාගේ කුඩාම බිඳුම මේ කලා එකයි. අංශක 61යි කියලා කියන්නේ කලා එකක් එන්නේ. කුඩාම බිඳුම කලා එකක් එන්නේ. අපි බලමු මේ වර්ණාවලිමානිය කොහොමද සීරු බාරු කරන්න කියලා. වර්ණාවලිමානිය ප්‍රැක්ටිකල් එකට අපි මුලින්ම සීරු මාරු කරන්න ඕනේ. එතකොට මේ සීරු මාරු කරන ප්‍රධාන අවස්ථා තියෙනවා තුනක්. වර්ණවලිමානිය සීරු මාරු කරන ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. අපි මුලින්ම කරන්නේ දුරේක්ෂේ සීරු මාරු කිරීම. දුරේක්ෂේ සීරු මාරු කරන්න ඕනේ. දෙවැනි එක තමයි සමාන්තරකේ සීරු මාරු කරන්න ඕනේ. තුන්වැනි එක තමයි ප්‍රිස්ම බේසේ මට්ටම් කරන්න ඕනේ. එතකොට අවස්ථා තුනක් තියෙනවා. අපෙන් අහුවොත් එීම ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ වර්ණවලිමානියක් පරීක්ෂණය සඳහා සකස් කිරීමට ප්‍රථම පරීක්ෂණය සිදු කිරීමට ප්‍රථම සීරු මාරු කිරීම කළත් තුනක් කළ යුතුයි. එම සීරු මාරු කිරීම තුන පිළිවෙලින් ලියා දක්වන්න කියලා. එතකොට පිළිවෙලින් ලියා දක්වන්න කියනකොට පළවෙනි එක තමයි දුරේක්ෂය සීරු මාරු කිරීම, දෙක සමාන්තරකේ සීරු මාරු කිරීම, තුන ප්‍රිස්ම වේසේ මට්ටම් කිරීම. ඔය අවස්ථා තුනේ බලමු මොකද මේ දුරේක්ෂය සීරු මාරු කරන්න කියන එක. දුරේක්ෂය ඔයගොල්ලන්ට පේනවා මේ තමයි දුරේක්ෂ මේ දුරේක්ෂය. එතකොට මේ තමයි මෙතන තමයි අපි ඇහැ තියන්නේ. ඒකට අපි කියලා කියන IP scale. හරි මෙතන ඇහැ තියන්නේ. මේක අපිට පුළුවන් මෙහෙම ඉදිරියට පිටු මේ ඉස්සරහට පිටුපසට අරයි යන්නේ. මේක මේක ගලවලා අයින් කරන්නත් පුළුවන්. මේකෙන් පුළුවන් මේ මුළු පද්ධතියම එහාට මෙහාට අරයි යන්න. මෙයාම මෙහෙට එහාට මෙහාට අරගෙන ගියා. එතකොට මෙයාම මේ පැත්තට මෙහාට මෙහාට අරගෙන ගියා කි මෙයා මේ විදියට අරගෙන යනවා. එතකොට මේ තමයි මේ දුරේක්ෂේ වෙන්නේ. දුරේක්ෂේ ප්‍රධාන එක මේ එහෙනම් ඉජස් කරන්න ඕනි. ඉජස් කරන්න දෙකයි තියෙනවා. ඔකේ සීරු මාරු කරන්න. මොකක්ද එක සීරු මාරු කරන්න තියෙන්නේ? සීරු මාරු කරන්න පුළුවන් ඒවා. මෙන්න මේක නේද? උපනිත සීරු මාරු කරන්න පුළුවන්. අයි මේ පද්ධතියේ සීරු මාරු කර එක මෙහා. ඔය දෙන්න තමයි සීරු මාරු කරන්නේ. මේ රැම්ස්ලන් IFS කියන එකේ මෙන්න මේකේ අපි කරන්නේ මේ අපේ මේකෙන් අපි ඇහැ තියලා බලනවා මේ පැත්තේ. මේ පැත්තෙන් අපි ඇහැ තියලා බලනකොට අපිට මේකේ පේනවා හරස්කන්ධි දෙකක්. මෙන්න මේ විදිහේ හරස්කන්ධි දෙකක් තියෙනවා. ඔය හරස්කන්ධි පැහැදිලිව පේන්නේ නැහැ. අපිට අපි බැලුවොත් එහෙම ඔය ළමයි ප්‍රැක්ටිකල් එක දෙතුන් පාරක් එහාට මෙහාට කරලා එක ළමෙක් ඇදලා තව ළමෙක් මෙව කරලා ඒක ළ කියන්නේ එක ළමෙක් ඇදලා ගලවලා ඕක වෙනස් කරන්න පුළුවන්. එතකොට මේක හරියට පැහැදිලි වෙන්නේ නැහැ. හොඳ වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඕක තියෙන්න පුළුවන් ගත්ත එක මෙන්න මේ විදිහට කොහොම තියෙන්න ඕන හරස් ගන්න ඔය විදිහට. එතකොට අපි කරන්නේ මේක අපිට පුළුවන් මෙහෙම කරකවන්නේ මේක වටේට කැරකෙයි අර පෑන් එක අපි ක්ලිප් එක කරකනවා වගේ. ඒකල කරකලා ඉඳලා අපිට පුළුවන් මෙයාම මෙහෙම ගේන්න. ඔය අතර ගෙනාවේ මෙහෙම ගෙනාවේ කම්බේ මේ සිරස් සහ තිරස් සකස් කරයි. එතකොට මේක සමහර වෙලාවට බොද වෙලා වගේ තියෙන්න පුළුවන් බ්ලොඩ් වෙලා වගේ තියෙන්න පුළුවන් මේක. කම්බි බොඳ වෙලා වගේ තියෙන්න පුළුවන්. එතකොට අපි කරන්නේ කොහොම මෙයාව මෙහෙම පිටිපස්සට අදිනවා. අර පෑන් එක ක්ලිප් එකක් අදින්නේ අන්න ඒ වගේ. එහෙම නැත්නම් පුළුවන් අපිට මෙයා විශ්සරහට කරන්න. හරි ඉදිරියට උව පසුපසට කරලා ඉවරලා අපිට පුළුවන් මෙයා හොඳට පැහැදිලිව කරගන්න. මෙයාම හොඳට පැහැදිලි කරගත හැකි. මුලින්ම කරන්නේ අපි දෝරේ එක්සේ සීරු මාරු කරනකොට උපනිත සකස් කරනවා. උපනිත සකස් කිරීම තමයි මුලින්ම කරන්නේ.
උපනිත තුලින් බලමින් හරස්කම්බි පැහැදිලිව පෙනෙන තෙක් උපනිත සීරුමාරු කරනවා අපි මුලින්ම කරන්නේ ඒක. ඊට පස්සේ තව වැඩක් තියෙනවා. ඕකේ අපි කරන්නේ දැන් මුලින්ම අපි කරන්නේ හරස්කම්බි පැහැදිලිව පෙනෙන තෙක් උපනිත සීරුමාරු කිරීම. මං දැන් මං ඔයගලන්ට කිව්වා නෝට් එකක් ළඟ තියාගන්න කියලා. මං එදා යකෝ නෝට් එක එක ළඟ තියාගෙන බලන්න. මොකද මේ නෝට් එකම තමයි මම මේක ටයිප් කරලා තියෙන. අය අවශ්‍ය නැහැ. ඔයගොල්ලන් නෝට් එකක් ලියා ගන්න හැ. ඊට පස්සේ අපි මුලින්ම කරන්නේ උපනිත තුළින් බලමින් හරස්කම්බි පැහැදිලිව නැතෙක් උපනිත සිරුමාරු කරනවා. මේ දෙන්නේ මේක අපිට පුළුවන් උඩට පල්ලෙහාට අදින්න. මේ කොයි කැටේද දන්නේ මම එවිලේද මට 2021 තියරි එකට මට මතකයි එව්වා වගේ. මම රිවිෂන් එකට නම් දැම්මේ නැහැ. සර්විසියකේ මේ තියරි එකට තමයි එන්නේ නැත්තේ. එව්වද? ආ ඒකට දාලා නැද්ද? නෑ නේ තිබ්බේ නෑ. ආ රයිට් මම එහෙමනම් මේ ක්ලාස් එක මේ කරලා ඉවර වෙච්ච ගමන් දාන්නම් ආ. හා හරි සර්. මේක තමයි IPS එක. ඒක ඉලක්ක ඇකඩමි. මෙයා තමයි උපනිත. මේ තියෙන්නේ මෙතනින් තමයි හැදීලා බලන්නේ අපි මේ. මේක එහාට මෙහාට කරන්න පුළුවන්. ඊටවර මේ තියෙන මේ මෙතන තියෙන පොඩි රින්ග් එකක්. ওই රින්ග් එක එහෙම මෙහෙ කරකවන්න පුළුවන් මේක. මේක කරකවන්න පුළුවන්. මේක තමයි අර ફોකස් කරන නොබ් එක. ඒක කියන්නේ ඇනේ මේකයි. හරි. මේක ටෙලිස්කෝප් එක. මේක ටෙලිස්කෝප් එකේ. ඔක ඔය විදිහට එන්නේ. චුට්ටක් බලාගෙන බලන්න මං. දැන් ඔයගොල්ලන්ට ලැබිලා තියෙ මේ ටියුට් එක නෙමෙයි මේ නෝට් එක. නෝට් එක නම් මම එවුවා. හරි. දැන් ෆෝන් එක ඇතිය. ෆෝන් එක ඕපන් කරගත්තු බලන්න පුළුවන්. පස්සේ හරි කමන්නේ. හරි. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේක තමයි ටෙලිස්කෝප් එක. නැත්නම් තමයි ફોකස් නොබ් එක. මෙන්න මේ විදිහට තමයි අපිට මේ හරස්කම් මේ ලගෙන්න පුළුවන්. දැන් අපි මේ අපේ මං කිව්වා මේ අපේ දුරේක්ෂයේ තොලේ බැලුවොත් අපිට අපි මුලින්ම ඊට පස්සේ අපි කරන්නේ දුරේක්ෂයේ ඈත පිටි ගහක් දිහාවට යොමු කරනවා. ඈත පිටි ගහක් දිහාවට යොමු කරනවා. ගහක් දිහාවට යොමු කළා ඉවරලා අපි අවනිත සීරුමාරු කරනවා. අපි මේ විදිහට කරන්නේ මේ තමයි අර දීලා තියෙන මේක තමයි දුරේක්ෂය. හරි. දුරේක්ෂයෙන් අපි බලමු. දුරේක්ෂයෙන් බලලා දුරේක්ෂයෙන් මේ පැත්තෙන් බලලා අපි ඈත ගහක් දිහාවට අපි ඇහැ යොමු කරා. මේකල කියන්නේ දුරේක්ෂය යොමු කරා. එතකොට මෙතන අපි මේ ගහකට තමයි මේ එක යොමු කරලා තියෙන්නේ. අපි සිරස් කඳක් සහිත ගහ. කියලා අපි මෙතනින් බලනවා. මෙතනින් බලනකොට ඕගොල්ලන්ට පේන ඇති මම මේ ඇඳලා තියෙන ඈත පිටි ගහක් කියලා කියන්නේ සමාන්තර ආලෝක කිරණේ. මේ විදිහට නම් සමාන්තර ආලෝක කියන මෙයා මෙහාට එන ඊට පස්සේ මේ කිරණ මෙහෙට ගිහිල්ලා මෙයා මේ පැත්තට එනවා.
ඊට පස්සේ මෙතන මේ ගහේ යටින් එන කිරණයක්. මේ කිරණය මෙතන තියෙන උත්තරකාශය අවනතේ වැදිලා ඉන්නවා. මෙහෙම පරාවර්තනය මේ මේ වර්තනය වෙලා ඊට පස්සේ උපනිත හරහා ගමන් කරන එක සමාන්තර ආලෝකය කියනවා. මේක මේ විදිහට යනවා. දැන් මේ ගහේ ප්‍රතිබිම්බයක් අපිට දකින්න හම්බෙන මෙතන. ඔන්න එහෙම ගහේ යටිකුරු ප්‍රතිබිම්බයක් දකින්න පුළුවන්. මෙන්න මෙතන තමයි අර හරස් කම්බි තියෙන්නේ. ඒ උපකරණේ හදලා තියෙන හරස් කම්බි මෙතන තියෙන්නේ. හරි මෙතන තමයි කාචය. මෙතන තමයි අර උත්තර කාචය තියෙන්නේ. මෙතන ඇතුලේ තමයි හරස් කම්බි තියෙන්නේ. ඕක අපිට පේන්නේ. සමහර වෙලාවට අපි ළමයින්ට කියන අය උපනෙත් සිරු මාරු කරන්න කියලා. උපනෙත් අපි කියලා කියනවා මේ මේක මේ සිරු මාරු කරන්න කියලා. ඔය ළමයි මේක ගලවනවා. හරි ගලවලා ඉවරලා මේක අතට ගන්න. මේක ඇවිල්ලා මේ මේ ළමයි කරන වැඩේ මේක අරගෙන අතට ගන්න. අතට ගත්තාන් පස්සේ මේ කෑල්ල ඔහොම තියෙන්නේ. ඉතින් මේ ළමයි මේක ගන්න අර පෑනි ක්ලිප් එක ගැලෙව්වා වගේ. හරි එතකොට මෙතන උත්තර කාචය තියෙන. එතකොට මේ මෙතන තමයි හරස් කම්බි තියෙන්නේ. ඒක මෙතෙන්ට අලවලා වගේ තියෙන්නේ. ඇහැට පේන්නේවත් නැහැ මේ කෙස් රෝදක් වගේ. කෙස් ගහක් වගේ තියෙන්නේ. ඊට පස්සේ මේක ඉතින් මේ අත ගන්න පටන් ගන්නවා මේ එකල මේක හයි කරපුවා මොකද වෙන්නේ මේක අපේ ඇහැට පේන්නේ නැහැ. ඒක මේක සම්පූර්ණයෙන්ම මේ සම්පූර්ණයෙන්ම මේ කැඩිලා ගිහින්. එතකොට මේක නෑ ක්‍රොස් වයිස් නෑ බලපුවාම. මේ ළමයි කරන වැඩ ඕවා හරි. එතකොට අපි පරිස්සමින් මේ වැඩේ කරන්න ඕනේ. මේකේ හරස් කම්බි තියෙන්නේ මේකම ඇතුලේ මේකම ඇතුලේ. ළමයි ගලවනවා. මේ තියෙන්නේ මේ මේ රින් එකක් තියෙන ඕකෙන් ගලවන්න පුළුවන්. ගලවලා ඉවරලා ඒක සකස් කරන්න පුළුවන්. මේක ඇස්සේ තියෙන්නේ මෙන්න මේ වගේ තැනක තියෙන්නේ. ඉතින් මේ වගේ තැනක තිබුණාම ප්‍රවේශමින් ওই වැඩේ කරන්න ඕනේ. මේක තමයි අවනත සහ උපනත මං කිව්වා මේ විදිහට එනකොට සමා ඈත ගහක් දිහාවට යොමු කරනවා කියලා කියන කියන්නේ සමාන්තර ආලෝකයෙන් ලබා ගන්නේ සමාන්තර ආලෝක කිරණ වර්තනින් පස්සේ මේ විදිහට යන්නේ අපිට උත්තර කාචයක වර්තනින් පස්සේ යටිකුරු ප්‍රතිබිම්බයක් තමයි දකින්න හම්බෙන්නේ. අපි බැලුවොත් එහෙම මේ ක්‍රොස් වයස් අපිට හරස් කම්බි බැලුවොත් එහෙම හරස් කම්බි වලදී අපිට පේනවා මෙන්න මේ විදිහට තමයි මේ අපිට ගහ දකින්න හම්බෙන්නේ. මේක තමයි හරස් කම්බි. ගහකනේ සරස් ගහකනේ මේවක ඔන්නෝම ගහ පේන්නේ ඔන්න ඔය විදියට. යටිකුරෝ පේන්නේ. එතකොට මේක හරියට පැහැදිලිව අපි ඇඩ්ජස්ට් කරන්න ඕනේ. ඇඩ්ජස්ට් කරන්නේ අර ඇනේකින් අර මම කිව්වේ අර ඇනේක් තියෙනවා කියලා මෙහෙම ඇනේ. ඔරෙදි අනේක් තිබුණේ මේ අනේ ওই පැත්තේ නෙවෙයි තිබුණේ මේ අනිත් පැත්තේ තිබුණේ. මේ අනේ පාවිච්චි කරලා අපිට පුළුවන් මෙයාව ඉස්සරහටයි පිටිපස්සටයි කරලා එවිලා මෙයා හරියට සීරු මාරු කරගන්න. එතකොට ওই විදිහට අපි මේ දුරේක්ෂය අපිට පුළුවන් සීරු මාරු කරන්න. එතකොට දුරේක්ෂය අපි කරන්නේ ඈත පිහිටි ගහකට යොමු කරලා ඉවරලා අපි පැහැදිලි ප්‍රතිබිම්බයක් හරස් කම්බි මත ලැබෙන තුරු අවනිත සිරු මාරු කරගන්න. මේ තියෙන්නේ මේ සිරු මාරු කරන විදිය. මේ තියෙන්නේ දුරේක්ෂය. මේ තියෙන්නේ දුරේක්ෂය. මේ දුරේක්ෂය මෙයා සිරු මාරු කරනවා නේ. මෙයා මේ විදිහට තමයි සිරු මාරු කරන්නේ. මෙයාට පේන අර ඈත මේ ගහක්ම මේ අපිට සිරස් කම් එකක් වුණේ නෑ. මේ විදිහට අපිට පුළුවන් ගහ මේ ගහක කොළයක් වුණා ફોકસ කරගන්න මේ දුරේක්ෂය. අඟට මේ පෑදිලිව පේනවා මේ මම අර ගහක මේ කඳක් ගන්න කිවනේ සිරස් කඳක් වගේ එක. ඒකට ඒ ගන්නකොට අපිට පේන කූඹි හිටන් යනවා වේ. ඒ තරමට මේ ફોකසින් තියෙනවා මේ වේ. හරි. ඔය විදිහට තේරෙන්නේ. මේක තමයි ප්‍රිස්ම බේසය. මේක තමයි සමාන්තරකය. මේක කරකවන්න පුළුවන්. එතකොට උච්චරයි අපිට තියෙන්නේ දුරේක්ෂය සිරු මාරු කිරීම. ඉස්සරෝම අපි මොකද්ද දුරේක්ෂය සිරු මාරු කරනකොට කළේ? අපසරයක් බලමු අපි. දුරේක්ෂය සිරු මාරු කිරීම. උපනිත තුලින් බලමින් හරස් කම්බි පැහැදිලිව පෙනෙන තෙක් උපනිත සිරු මාරු කරනවා. දෙවැනි එක තමයි ඈත ගහකට යොමු කරලා ඉවලා පැහැදිලි ප්‍රතිබිම්බයක් හරස් කම්බි මත ලැබෙන තුරු අවනිත සිරු මාරු කරනවා. මේ දෙන්නේ එක. මේ දෙන්නේ එක එල්ලෙ එහෙම නෑ. මෙයා මේකේ ගියොත් එහෙම මෙයා අපිට පේන්නේ ඈත පිටිවස්ස
අපිට පුළුවන් මේක කරකලා ඉවරලා මෙයා අපේ දර්ශන පතෙන් අයින් කරන්න. මේ තමයි ඒක සෝඩියම් පහන. සෝඩියම් දැල්ල මේකේ මේ ඊට පස්සේ අපිට කරන්න වෙන සමාන්තරකයේ සේරුම අරු කරන්න. අපි සමාන්තරකයේ සේරුම අරු කරනකොට මේ විදිහට කරන්න. අපි මේක තමයි සමාන්තරකයේ මේ පේන්නේ ඔයගොල්ලන්ට පේන එක නේද? මේ මේක තමයි උත්තර කාචේ. මේක තමයි අර මං කියව අර ફોකස් කරන්න ඕනේ කියලා මේ ඇනි මේකෙන් තමයි මේ ඇනි තමයි අපි මේ සේරුම අරු කරන්නේ මේ ඇනි. ඔකර සමාන්තරකයේ සේරුම අරු කරනකොට අපි මුලින්ම කරන්නේ මේ දුරේක්ෂයයි සමාන්තරකයයි එකම තිරස් රේඛාවක පිහිටන පරිදි මේ තියාගන්න. දැන් ඔයගොල්ලෝ කලින් දැක්කා අපි දුරේක්ෂය සකස් කරනකොට දුරේක්ෂය අනන්තයේ පිහිටි ඒකල කියන්නේ ඈතින් පිහිටි වස්තු සඳහා එහෙම නැත්නම් සමාන්තර ආලෝකයකින් ලබා ගැනීම සඳහා ફોකස් කරනකොට මෙයා මේ මේ මෙයා ඉන්නේ වෙන රේඛාවක. මෙයාගේ අක්ෂය තියෙන්නේ මෙහෙම. මෙයාගේ අක්ෂය තියෙන්නේ මෙහෙම. මම ඇඳුත් එහෙම මේ දෙන්න ඉන්නේ එකම රේඛාවේ නෙවෙයි. මම මෙහෙම ඇඳුත් මෙයාගේ අක්ෂය යන්නේ ඔහොමනේ. මෙයාගේ අක්ෂය මම ඇඳුත් එහෙම මෙයාගේ අක්ෂය නෝ මොන හිතේ දෙන්නගේ අක්ෂ දෙක තියෙන්නේ එකිනෙකට වෙනස් තලවල. නේද? වෙනස් රේඛාවල තියෙන්නේ. ඒ එකට නෙවෙයි තියෙන්නේ. මෙයා මෙහෙම යන්නේ. දැන් අපිට සමාන්තරකයේ සීරුම අරු කරගන්න අවස්ථාවේදී අපි කරන්නේ සමාන්තරකයේ සීරුම අරු කර ගැනීම සඳහා දෙවන අවස්ථාවේදී අපි කරන්නේ මේ දෙන්න එකම රේඛාවේ තියෙන පරිදි අපි සකස් කරනවා. මේ බලන්න. මේක මම මෙතන මෙහෙම ගත්තාන් පස්සේ එකම රේඛාවෙ ඉන්නේ මේ දෙන්න. මේ විදිහට අපි මේ පුළුවන් දෙන්න එකම රේඛාවකට අරගෙන එන්න. මේ දෙන්න එකම රේඛාවකට අරගෙන එන්න. ඒකෙල අපි කරන්නේ මේ සමාන්තරකේ අර මං කියවන්නේ අර තියනා කියලා දික්සිදුර. ඒ දික්සිදුර ට පිටුපසින් අපි සෝඩියම් පහන දාලනවා. මේවා මේ සෝඩියම් පහන කියවට මේ අපි පත්තු කරන එකක් නෙමෙයි. ඒක අපිට පුළුවන් කරන්ට් එකට ගහලා ඉවරලා මේ මේ ගන්න එළියක් අපි ගන්න ලබා මේ ආලෝකය ලබා ගන්න උපකරණයක් විදුලි බල්බයක් වගේ එකක් මොන අයිඩියෙත් තමයි අපි තියාගන්නේ දෙවන අවස්ථාව තමයි සමාන්තරකයේ අපිට සීරුම අරු කිරීම සඳහා මුල්ම පියවර වෙන්නේ අපි දුරේක්ෂයේ සමාන්තර ආලෝකයෙන් ලබා ගැනීම සඳහා විසකස් කරලා ඉවරයිනේ. දැන් අපි කරන්නේ සමාන්තරකයයි දුරේක්ෂයයි එකම තිරස් රේඛාවේ පවතින පරිදි අපි සකස් කරනවා. දුරේක්ෂය සමාන්තරකයේ ඒකරේඛීව තබා දික්සිදුරේ පැහැදිලි ප්‍රතිබිම්බය හරස් කම්බි මත පෙනෙනතුරු සමාන්තරකයේ සීරුමාරු කරයි. ඒකට සීරුමාරු කරා. මේ තමයි අර දික්සිදුර. මේ මෙතන තමයි දික්සිදුර තියෙන්නේ. මේ තියෙන්නේ මේ තමයි ඇනේ. මේ ඇනෙන් තමයි ඇජස් කරන්නේ. මේ ඇජස් කරනකොට අර මේ හරස් කම්බි මත අපිට මෙන්න මේ විදිහේ තීරු ප්‍රතිබිම්බයක් අපිට දකින්න පුළුවන්. මේ විදිහ එකක් තමයි දකින්නේ අපි බැලුවොත් එහෙම සමමිතිකව තියෙන්න ඕනේ මේ හරස් කම්බි මත මේ පැහැදිලිව මේක තියෙන්න ඕනේ. මේ පේන්නේ මේ දෙන්න එකම රේඛාවේ ඉන්නේ. එකම රේඛාවේ තියාගන්න අපි සමාන්තරකයේ සකස් කරන්න ගන්නේ. දැන් ඊට පස්සේ අපි සමාන්තර ආලෝකය ලබා දීම සඳහා සමාන්තරකයේ සකස් කරන්න ඕනේ. මේ තේන්නේ දැන් මේ තේන්නේ සමාන්තරකය මේ දුරේක්ෂය. දැන් මෙතන තමයි අර සෝඩියම් පහන තියෙන්නේ. සෝඩියම් පහනෙන් එන ආලෝකය එන්නේ සමාන්තර ආලෝකය ස්ලිට් එක හරහා යන. ස්ලිට් එක හරහා ගිහිල්ලා මෙතන මේ විදිහට ආලෝක කිරණ එනවා. මේ තමයි දුරේක්ෂය. දුරේක්ෂයට ලැබෙනකොට මේ සමාන්තර ආලෝක කිරණ මෙහින් වර්ධනය වෙලා අපට අනිත් පැත්තෙත් දෙන්නේ සමාන්තර ආලෝක කිරණ. මේවා කාචගෙන අපි කරනකොට ওই ටික නැවතත් කරන මේ තියෙන්නේ ප්‍රිස්ම මේසය. දැන් ඔගොල්ලෝ සමාන්තර ආලෝක කිරණ ලබා ගැනීම සඳහා සමාන්තරකයේ සකස් කළ ඉවරයි. ඊට පස්සේ තියෙන ප්‍රිස්ම මේසය මට්ටම් කිරීම තුන්වෙනි අදියරේ. තුන්වෙනි අදියරේ ප්‍රිස්ම මේසය මට්ටම් කිරීම. මේ තියෙන්නේ ප්‍රිස්ම මේසය. මේ ප්‍රිස්ම මේසය මෙහෙම තියෙන රවුම් ඇඳලා මේක කපලා දෙන අසත ආරලා වගේ. මේ තමයි අර මේ ස්ක්‍රූප් වේන මේ යටින් තමයි ඇජස් කරන්නේ. මේ තමයි සමාන්තරකය. මේ තියෙන්නේ මේක ස්ථිරව සමීකරණය. මේක මෙහෙම කරකවන්න පුළුවන්. මේ ඇන දෙකක් තියෙන මේ ඇන
පේනවා ඇති මෙතන ඇන දෙකක් තියෙන ඇන දෙකේ මෙහෙම රේඛාවක් ඇඳලා තියෙනවා ඇන දෙකේ මෙහෙම රේඛාවක් ඇඳලා තියෙනවා පේනවද නෝ පේනනේ රේඛාව අපි ප්‍රිස්මයේ තියෙනකොට කියන්නේ ඔය රේඛාවට ලම්බකව අපි අපිට කිව්වොත් ඊට පස්සේ ප්‍රැක්ටිකල් එකට අපිට ප්‍රිස්මයේ තියන්න ඕනේ කියලා අපි ප්‍රිස්මයේ තියන්නේ කඩාරයක් කොහොම ලම්බකව තියෙනවා කොහොම ඔන්න ඔන්න මේක ජුට්ට මෙහාට එන්න ඕනේ මේ ප්‍රශ්නේ තියන්න කිව්වොත් ඔන්න ඔය විදිහට තියන්න. ඊට පස්සේ මේක උඩට තියන අය ප්‍රශ්නේ මේ මං ඇන්නේ මේ අර ත්‍රිකෝණාකාර මොහොතේ විතරයි ඇන්නේ. මේ විදිහට ප්‍රශ්නේ තියන්න. ඔන්න ඔය විදිහටයි මේක ප්‍රිස්ම මේසේ. මේ ප්‍රිස්ම මේසේ කරකන්න පුළුවන් මේ ඇනේ බුරුල් කළා. අපට අතින් කැරකුවා මේ ප්‍රිස්ම මේසේ. මේ පැත්තට හරි මේ අතර හරි දෙපැත්තට කරකන්න පුළුවන්. වාමවර්තව හරි දක්ෂිණවර්තව හරි ප්‍රිස්ම මේසෙ මෙහිම වටේට කරගන්න පුළුවන්. මේ මැදි තමයි අක්ෂයන්. මේ උඩින් බැලුවොත් ඔය විදිහට වේවි. මේ දේන අර පරිමාණ. එතන පේන පරිමාණය ඔන්න ඔය ආකාරයට තේන. අපි බලමු ඊළඟ එක. දැන් ප්‍රිස්ම මේසේ මට්ටම් කරනකොට අපිට පුළුවන් මේ මේ ලේසියෙන්ම කරන්නත් පුළුවන් මේ අපි කරන්නේ මේ ස්ප්‍රිට් ලෙවල් එකක් ගන්නවා ඩී ලෙවල් කියලා තියෙන්නේ ඩී ලෙවල් එකක් තියලා ඉවරලා අපිට පුළුවන් ප්‍රිස්ම මේසේ මට්ටම් කරන්න මේ ඩී ලෙවල් එකක් තියලා කරන ප්‍රැක්ටික මේ පරීක්ෂණ හැබැයි මේක අපේ සිලබස් එකේද නැහැ හැබැයි ගීසරේ නම් අපි අහලා තිබුණා 2019 මේක ඩී ලෙවල් එකක් භාවිත කර මේ ප්‍රිස්මයේ එසයක් මට්ටම් කළ හැකිද කියලා මට්ටම් කළ හැකි බව ශිෂ්‍යෙක් පවසයි කියලා දාලා ප්‍රශ්නයක් අහලා තිබුණා මට මතක නෑ 2019 අහලා තිබුණා මේක සම්බන්ධව ඉතින් ඩී ලෙවල් එකක් පාවිච්චි කළා පුළුවන් ඉතින් මේවා කරන්න හැබැයි ඒක අපේ සිලබස් එකේ නැති හින්දා ඒක ගැන මම කරන්න වැඩි යන්නේ නෑ මේක අර ඉන්දියන් එක තිබ්බ එකක් මම මේ ගත්තේ ප්‍රිස්මයේ එසේ මට්ටම් දැයි කියලා ඩී ලෙවල් එකක් ආධාරයෙන් කරන්න පුළුවන් මගේ ප්‍රශ්නේ පස්සේ බලලා ඉවරලා එක කියන්නම් මේ මොකද්ද උත්තරේ එන්නේ කියලා. හරි. අපි බලමු ප්‍රිස්ම මේසේ මට්ටම් කිරීම පරීක්ෂණාත්මකව කොහොමද කරන්නේ කියලා. අපි කරන්නේ අර මම අර ඉස්සරහලා කියලා ප්‍රිස්ම මේසේ මට්ටම් කිරීමට අපි ප්‍රිස්මයක් යොදා ගන්නවා. යොදා ගන්නා ප්‍රිස්මයේ වෙන්නේ අංශක 60 කෝණේ ප්‍රිස්මයක්. අංශක 60 ප්‍රිස්මයක් අපි පාවිච්චි කරන්නේ 60 60 60 ප්‍රිස්මයක්. ඒකෙදී අපි ප්‍රිස්මය මෙහිදී ප්‍රිස්මය ප්‍රිස්ම මේසේ මත තබුනේ ඒ ශීර්ෂය සමාන්තරකයේ දෙසට එල්ලවන පරිදිය. එතකොට සමාන්තරකයෙන් පැමිණෙන ආලෝක කිරණ ප්‍රිස්මයේ ශීර්ෂය ප්‍රිස්ම මේසේ කේන්ද්‍රයට හැකිතාක් ආසන්න ලෙස සකස් කරනම රූප සටහන ඇති එකට යන් අපි. මේදී ප්‍රිස්මයේ තියලා තියෙන්නේ මේ විදිහට. ප්‍රිස්මයේ කියන්නේ මේ විදිහට. මේ පේන ඇද ඔයගලන්ට අර ඇඳලා තියෙන ඉරක් තියෙන අර මං කියවනේ අර උඩින් බලනකොට ප්‍රිස්මයේ මේසේ ඉරක් ඇඳලා තිබුණා කියලා ගොල්ල දැකෙන්නේ නැහැ. අර රවුම් කපලා තිබුණා. ඊට පස්සේ ඉරක් තිබුණා. ඒ ඉරට ලම්බකව තමයි මේ ප්‍රිස්මයේ එක ධාරියක් තියලා තින්නේ. මේකට ලම්බකයි මේක මෙහෙම. අපි ගත්තන් පස්සේ මේක මෙහෙම ලම්බක වෙනවා. ලම්බකව තමයි තියලා තියෙන්නේ. ප්‍රිස්මයේ තියන්නේ මේ විදිහට ත්‍රිකෝණාකාර මුහුණත තමයි තියන්නේ මේකේ. මේ ත්‍රිකෝණාකාර මුහුණත තමයි ප්‍රිස්ම මේසේ මත තියන්නේ. හරි. මට කියනවා මෙන්න මේ ආකාරයට අපි ප්‍රිස්මේ තියෙනවා. උකයි මර මුලින්ම අපි වාක්‍යයක් හැදීර කිව්වේ. ප්‍රිස්ම මේසේ මට්ටම් කිරීමට ප්‍රිස්මයක් යොදා ගන්න ලැබෙයි. ඔයගොල්ලෝ දැක්කනේ ප්‍රිස්මේ තියලා තිබෙ කොහොමද කියලා. මේදී ප්‍රිස්මය ප්‍රිස්ම මේසේ මත තබුනේ එහි ශීර්ෂයේ සමාන්තරකයේ දෙසට එල්වන පරිදිය. මේදී සමාන්තරකයෙන් පැමිණෙන ආලෝක කිරණ ප්‍රිස්මේ
ශීර්ෂයේ ප්‍රිස්ම මේසේ කේන්ද්‍රයේ හැකි දක්ලිස ආසන්නව සකස් කරන්න. ඒකේ මගේ ගාව තියෙන වීඩියෝ එකක් මම ඒ වීඩියෝ එකක් දෙන්නන්න. මෙන්න මේ විදිහට තියෙන මේ තියෙන ඕගොල්ලන්ට පේන ඇති. මම මේක අපෞතර චුට්ටක් අඳින්නම් බලන්න. මේක උඩම මේ තමයි අර ප්‍රිස්මේ ගොලන්න පේනවා මේක තමයි සමාන්තරකය. උඩ සමාන්තරකය අපි ඇඳන් පස්සේ සමාන්තරකේ අපි තිරස්සේ කවෙන්ද තොහමනේ තියෙන්නේ. මෙයා මෙහෙම තියෙන්නේ. හරි. එතකොට මේකේ හරියටම අපි තියලා තියෙන්නේ මේක තමයි කෝණේ වෙන්නේ. ඕක තමයි ප්‍රිස්ම කෝණේ. එතකොට ප්‍රිස්ම කෝණයේ ශීර්ෂයේ මේ ධාරය හරියට මේ අක්ෂය යන හැටියට තියන්න ඕනේ. ඒකද දෙකට බෙදිලා තියෙන්නේ. දැන් මම මේක මෙහෙම ඇඳුවොත් කොහොම ප්‍රිස්මයේ මෙහෙම තියෙනවා. හරි සමාන්තරකයේ මෙහෙන් තියෙන්නේ. මේක තමයි සමාන්තරකයේ වෙන්නේ. මෙයා මෙහෙම එන්න ඕනේ. ඔන්න ඔහොම. අර පින්තූරේ පේනවා මම මේක ඇඳලා ගැටලුවක් නැහැ. මේක මේ විදිහට ඉදී. ඊට පස්සේ බලමු අපි මොකද කරන්න කියලා. මම මේක අන්තිමටම වීඩියෝ එක වෙන්න නම් ඔය ප්‍රැක්ටිකල් දෙකම මගේ ගාව තියෙනවා. මේ දෙන්නේ ප්‍රිස්මේ අපි මෙන්න මේ විදිහට හදන්න. මේ තේන ප්‍රිස්මය. ඊට පස්සේ මේ සමාන්තරකයෙන් එන ආලෝක කිරණ. මේ ආලෝක කිරණ දෙක ඇවිල්ලා මේ වර්තක ධාර මත ඇවිල්ලා වදින්න ඕනේ මේ දෙපැත්තේ තියෙන මේ පෘෂ්ඨ දෙකේ ඇවිල්ලා වදින්න ඕනේ. ඇවිල්ලා වැදිලා ඇවිල්ලා මෙයා පරාවර්තනය වෙනවා. එතකොට මේ පරාවර්තනය වෙන කිරණ එක පිහිටුම මේ එක මේ මේ එක උහුණතකින් පරාවර්තනය වෙලා එන කිරණ මේ පැත්තෙන් අපිට පුළුවන් බලන්න. ඒකල කියන්නේ අපේ බැලුවොත් එහෙම අපි මෙතනින් ඇහැ තියලා බලනවා කියලා කියන්නේ අපේ දික්සිදුරේ ප්‍රතිබිම්බයක් පේනවා. දික්සිදුරේ ප්‍රතිබිම්බයක් පේනවා. දික්සිදුරේ ප්‍රතිබිම්බයක් පේනවා. ඒ දික්සිදුරේ ප්‍රතිබිම්බය අපිට පුළුවන් මේකෙන් බලන්න. මෙතනින් එන එකක් ගිහින්ලා එහෙම බලනකොට දික්සිදුරේ ප්‍රතිබිම්බ දකින්න හම්බෙනවා. අපි මේ ප්‍රිස්ම මේසේ මට්ටම් කරන්න P Q සහ R කියන මේ අර ඇන තමයි පාවිච්චි කරන්නේ. P Q හා R කියන ඇන අපි පාවිච්චි කරන්න. ඔයාලා දැක්ක ඇති. ඔයගොල්ලෝ දැක්ක මේ මම අඳපු රූප සටහනේ ආලෝකමත් කළ සමාන්තරකයෙන් පැමිණෙන ආලෝක කිරණ ප්‍රිස්ම මුහුණක් දෙක මත පතිත වේ ආංශික පරාවර්තනයේ සහ ආංශික වර්ධනයේට ලක් වෙනවා. මේකේ මෙතනින් එන ආලෝක කිරණ මෙතනින් ආව මේ පැත්තට පරාවර්තනය වුණා. මේ ඇත්තට මේ මෙතනින් මේ කිරණය වර්තනය වෙන කිරණයක්. හරි. මේක ඊට ශක්තියෙන් වැඩි ප්‍රමාණයක් වර්තනය වෙනවා. එහෙනම් මෙතන වදින කිරණය මං ඇඳුත් එහෙම මේ කිරණය මොනේ පැත්තට නැමෙන්නේ. මෙයා වැඩි ප්‍රමාණයක් වර්තනය වෙනවා. මේ ඊට සුළු ප්‍රමාණයක් තමයි ආංශික පරාවර්තනයකට ලක් වෙන්නේ. මේ ආංශික පරාවර්තනයට ලක්වන කිරණය ආංශික පරාවර්තනයට ලක්වන කිරණය තමයි අපි දුරේක්ෂය මගින් ලබා ගන්න ඕනේ. මෙතනු මෙතෙන්දිත් ඒ වගේ මේ දෙවන මුහුණතට වදින ආලෝක කිරණය මේ පැත්තෙන් ඇවිල්ලා ආංශික පරාවර්තනයකට භාජනය වෙලා අපි මේ මෙතනින් ලබා ගන්න ඕනේ. එතකොට ඔය පැත්තෙන් අපිට ඔහොම බලනකොට මෙන්න මේ වගේ පේනවා. ප්‍රිස්ම මේසේ මට්ටම් වෙලා නම් මේක මම ගන්න හරස් කම්බි දෙක කියලා. මේක එක හරස් කම්බියක්. මේක තවත් හරස් කම්බියක්. දැන් අපිට පුළුවන් ඊට පස්සේ මේකේ අපි බැලුවොත් එහෙම අපිට පේන ක්‍රොස් මේ අර මේ දික්සිදුර මෙන්න මේ වගේ පේන්න ඕනේ. දික්සිදුර මෙහෙම පේන්න ඕනේ. දික්සිදුර තිබුණොත් එහෙම මෙන්න මේ විදියට. ඔකේ තන්න ක්‍රොස් වයර් දෙක. ඒක ලකන අපිට පේන වෘත්තාකාර රවුම් එකක් මේක මේ විදියට තියෙනවා. අපි දික්සිදුර අපිට බැලුවොත් එහෙම මෙහෙම උන් ඔය ආකාරයට තියෙනවා කියලා හිතන්න. උහොම හරි මෙහෙම තියෙනවා හරි. එහෙම නැත්නම් මෙහෙම යටින් තියෙනවා නම් හරි. ඔහොම තියෙනවා නම් හරි. මේ ප්‍රිස්ම මේසේ මට්ටම් නැහැ. ප්‍රිස්ම මේසේ තිරස් නැහැ. ඒ නිසා අපි මේක තිරස්ස හදන්න ඕනේ.
ප්‍රිස්මයේ මේසේ තිරස් හදනවා කියලා කියන්නේ ප්‍රතිබිම්බය. දික්සිතේ ප්‍රතිබිම්බය මේ අවස්ථාවට ගේන්න ඕනේ. මේ අවස්ථාවට ගේන්න නම් අපි කරන්න ඕනන්නේ මේ ඇණ තියෙන තුන, මේ ඇණ තියෙන තුන, මේ ඇණ තුන පාවිච්චි කරලා පුළුවන් අපට ප්‍රිස්ම මේසේ මට්ටම් කරන්න. මේක ඇත්තම මේ ප්‍රැක්ටිකල් එක මේ මේ කරන්නම වෙනවා. නැත්නම් ඉතින් මේක හරි අමාරුයි මේ අඳ වෙන්නේ කියලා බලන්න. आलोकमत सामांतर के पवीन आलोक प्रश्मे मुहुना मत पद्धति आंशिक परावर्तने आंशिक वर्तनिकट आजने वे परावर्तन किरण निरीक्षण किरीम सद दूरेक्ष अधिक पिहित चलने लभे दूरेक्ष बेलू विट मे पिहित उंगल दे आलोकमत सामांतर के दीक्षि दुरे तरम दीप्तिम प्रतिबिंब दखे हेक दीप्तिम प्रतिबिंब अन्वे दखेन्ड दीप्ति अड़ प्रतिबिंब දීප්තිය අඩු ප්‍රතිබිම්බ දකින්න හේතුව තමයි අපිට ලැබෙන්නේ ආංශික පරාවර්තනයෙන් ලැබෙන කිරණ නිසා තමයි දීප්තිය අඩු ප්‍රතිබිම්බ අපට ලැබෙන්නේ. මේ දෙන්නේ අර දික්සිදුර. මේ දික්සිදුර තමයි මේ. මේ එක දික්සිදුරක්. මේ දික්සිදුර මෙහෙම තියෙනවා කියලා හිතන්න. අපි එක පැත්තකින් බලනකොට අපි හිතමු අර පළවෙනි පිහිටුම කියලා. ඕගොල්ලන් දැන් පිහිටුම් මතක තියෙන්න ඕනේ. පස්සේ වෙලාවක හරි ගමන් නැ මේක ඕගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගෙන හරි පස්සේ වෙලාවක බලන්න. මේ වෙලාවේ මේ මේ මෙතන මේ පිහිටුවේදී පළවෙනි පිහිටුවේදී මෙහෙම තියනවා කියලා හිතන්න. ඊට පස්සේ අපේ දෝරේක්ෂේ අරගෙන ගිහිල්ලා දෙවන පිහිටුවමට ගේනවා. දෙවන පිහිටුවේදී අපිට දකින්න හම්බෙන්නේ දික්සිතර මේ විදියට. මෙයා උඩට ගිහිල්ලා. මෙයා මෙහෙම පල්ලෙහාට ඇවිල්ලා මෙතනින් මෙයා උඩට ගිහිල්ලා තියෙනවා. එහෙමනම් අපිට පේනවා මේ ප්‍රිස්ම මේසේ මට්ටම් නැහැ කියලා. අර ඇන තුන පාවිච්චි කරලා අපිට පුළුවන් මේ මේක හරියටම මේ මැදට ගේන්න. විදියට මැදට ගෙනාව. මැදට ගේනවා කියලා කියන්නේ ප්‍රිස්ම වේසේ මට්ටම් කරනවා කියන්නේ. මේකෙන් අදහස් වෙන්නේ ප්‍රිස්ම වේසේ මට්ටම් නොවේ. අනේ ප්‍රිස්ම වේසේ මට්ටම් නොවේ පවතින විට මෙම ප්‍රතිබිම්බ ඒ රූපේ පරිදි දුරේක්ෂේ හරස් කම්බි මත සමමිතිකව නොපිහිටයි. ඔයගොල්ලන්ට පේනද? මේවා සමමිතික නෑ. මේකේ ගොඩක් පල්ලෙහාට ගිහිල්ලා මේකේ ගොඩක් උඩට ගිහිල්ලා සමමිතික නම් B වගේ තියෙන්න ඕනේ. ප්‍රිස්මයේ මට්ටම් උනාට පස්සේ ප්‍රතිබිම්බේ හරස් කම්බි මත රූපේ පරිදි B රූපේ පරිදි සකස් වෙයි. මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ. බලමු ප්‍රිස්මයේ මට්ටම් කරන්නේ කොහොමද කියන එක. ප්‍රිස්මයේ මට්ටම් කරනකොට ප්‍රිස්මයේ මට්ටම් කිරීමේදී දෙවන පිහිටීමට ගෙනවිත් දික්සිදුරේ ප්‍රතිබිම්බය B රූපේ පෙනෙන පරිදි සකස් කරන තුරු Q ස්කෘප්ව කරකනවා. මේකේ මේ ඇත්තටම මේක දැන් මෙහිම පැහැදිලි කරාට ගැටලුවක් නැහැ. හරි අපි හිතමු අපි ඉස්සරේලා බලනවා පළවෙනි පිහිටුමේ. හරි පළවෙනි පිහිටුමේ බලනවා. පළවෙනි පිහිටුමේ බලනකොට අපි හිතමු මේ පළවෙනි පිහිටුමේ බලනකොට ප්‍රතිබිම්බය පේන්නේ අර ඉස්සර වෙලාවක එක්කෝ පල්ලෙහාට ගිහිල්ලා එහෙම නැත්නම් උඩට ගිහිල්ලා. උඩට ගිහිල්ලා හරි පල්ලෙහාට ගිහිල්ලා හරි වෙන්නේ. අපි ඊට පස්සේ මෙයා කරකවලා ගේන අනිත් පැත්තට. මෙයාව අපි කරකලා ගේනවා දෙවන පිහිටුම. මෙයා ගේනවා දෙවන පිහිටුම. ඉස්සරෝම අපි බැලුවා උන් බලනකොට මේ පිහිටුමේට බලනකොට අපිට දික්සිදොර පේන්නේ අපි හිතුව මෙහෙම තියෙන්නේ කියලා. මේ පල්ලෙහාට තියෙන්නේ. කොහොමද තියෙන්නේ? පල්ලෙහාට වෙත්තේ. ඊට පස්සේ අපි කෙලින්ම කරකවනවා මෙයා මේ පැත්තට. මේ පැත්තට කරකලා ගෙනෙල්ලා ඉවරලා කරක මේ පැත්තට අපි ගේනවා. මේ පැත්තට ගෙනෙල්ලා ඉවරලා අපි මේ මේ ස්ක්‍රූප් දෙකක් තියෙනවා. මේ පැත්තට පේන ස්ක්‍රූප් පැන දෙකක් තියෙනවා. එකක් තමයි Q සහ R කියන ස්ක්‍රූප් පැන. අපි කරන්නේ ඊට පස්සේ මේ ඇණ දෙකෙන් එකක් එක්කෝ Q හරි එහෙම නැත්නම් R හරි ඇණ දෙකෙන් එකක් පාවිච්චි කරලා ඇණ දෙකෙන් එකක් අපි ඇණේ අපි කරකවනවා. මේ Q ඇණේ හරි R ඇණේ හරි උඩු පැත්තට කරකවන්නේ. දැන් ප්‍රිස්ම මේසේ තියෙන්නේ මෙහෙම. අනේ ප්‍රිස්ම මේසේ මේ විදියට තියෙනවා. මේ යට තමයි ස්ක්‍රූප් යන තියෙන්නේ මෙන්න මේ පැත්තට යටට තියෙන්නේ. ඔන්න ඔහම තමයි කරකන හිස තියෙන්නේ. මෙහි තමයි තුඩ තියෙන්නේ. ඔන්න ඔහම තුඩ තියෙන්නේ. අනිත් එකේ තුඩ තියෙන්නේ ඔහෙට. හරි. ඒකත් තියෙන්නේ යට ඇනේ. ඕගොල්ලෝ දැක්ක අර රූප සටහනේ මේ ඇනේ මේ අපිට මේක R සහ Q කියන මේක R මෙයා Q මේ ඇනේ P මේකේ P හරි Q R හරි sorry R හරි Q හරි ඇනේ එකක් කරකනවා මේ දෙකෙන් එකක් කරකනවා Q හරි R හරි කරකලා ඉවරයිලා මේ ප්‍රතිබිම්බය ගේන උඩු පැත්ත
මේ කරකපුවම අපිට ඇනේ උඩු පැත්තට කරකනවාද පල්ලෙහාට කරකනවාද කියන එක ප්‍රැක්ටිකල් එක කරගෙන යනකොට තේරෙනවා උඩට කරකන්න ඕනේද පල්ලෙහාට කරකන්න ඕනේද කියලා. හරි? එතකොට අපි ප්‍රතිබිම්බේ මේ මේ පැත්තට ගන්න. අපි එක පැත්තකට කරකනකොට ඒක පල්ලෙහාට මේ යනවා නම් අනිත් පැත්තට කරකවන්න. හරි? මේ ඇන දෙකෙන් එකක් පාවිච්චි කරන්න මේ පැත්තේ තියෙන. ඊට පස්සේ අපි කරන්නේ දැන් අපි මේක මැදරගෙන ආ. දැන් අර ඉස්සර වෙලා අපිට මෙයා මේ විදියට පෙනුණා. දැන් අපිට පේනවා මෙයා මේ මැදට ඇවිල්ලා තියෙන. අපි ඇනේ කරකුවාට පස්සේ එහුම්. ඊට පස්සේ මෙහෙට ගේනවා. දැන් ආයෙ අනිත් පැත්තට ගේනවා අර පළවෙනි පිහිටීමට ගේනවා. පළවෙනි පිහිටීමට ගෙනාපුවම ආයෙමත් මේක සමහර වෙලාවට වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ආයෙමත් මේක වෙනස් වෙලා තියෙන්න පුළුවන්. මේ මෙහෙම පල්ලෙහාට තිබිච්ච එක සමහර වෙලාවට මෙහෙම උඩවත් ගිහිල්ලා තියෙන්න පුළුවන්. උන් ඔහොමවත් ගිහිල්ලා තියෙන්න පුළුවන්. එතකොට අපි කරන්නේ දැන් ඊට පස්සේ පාවිච්චි කරන්නේ ඉස්සරහලා පාවිච්චි කරේ Q හරි R හරි යන්නේ දැන් පාවිච්චි කරනවා P යන්නේ. දැන් P යන්නේ පාවිච්චි කරනවා. P යන්නේ පාවිච්චි කරලා ආපහු මේ ප්‍රතිබිම්බය ගේනවා දික්සිදුර ගේනවා හරස් කම්බි මත මෙහෙම. එතෙන්ද ගෙනාවා. දැන් අපිට ඉස්සර වෙලා මේ පැත්තේ අපි පේන R දෙක පිහිටුමේදී අපි හැදුවා කියලා පේනුණා. ඊට පස්සේ මෙයා මේ පැත්තට ගෙනාවා මේ පැත්තට ගෙනලා ආපහු ආනකොට මෙන්න ආපහු මේ වෙනස් වෙනවා. ඊට පස්සේ ආයෙ කරන්නේ අපි මේ බැණියේ පාවිච්චි කරනවා. ආයසනයක් යනවා මේ පැත්තට. තවසරයක් යනවා මෙහාට. දැන් බලනවා ආපහු. ආපහු වරනකොට සමහර වෙලාවට උග තව චූට්ටක් එහාට මෙහාට වෙලා තියෙන්න පුළුවන් මේ ඇණිය කරකුවාට පස්සේ. හරි. ඊට පස්සේ ආයෙමත් කරන්නේ මේ ඇණ දෙකෙන් එකක් පාවිච්චි කරලා ආයෙමත් මෙයා කෙලි අපි මෙයා ගන්නව හරියටම හරස් කම්බි මතටම ගන්න. හරස් කම්බි මතට අරගෙන අපි මේ මේ විදියට දෙනුම් පාරක් කරලා ඉවරලා මේ දෙපැත්තටම එනකොට මෙහාට ගේනවා හරියටම මැද තියෙන්නේ ආපහු මෙතෙන්ට ගේනවා නැවතත් මැද තියෙන්නේ. එහෙමනම් අපි දන්නවා මේ ප්‍රිස්මේසේ දැන් මට්ටම් වෙලා තියෙනවා. ප්‍රිස්මේසේ මට්ටම් කරන්නේ ওই විදියට. උගලන්ට විභාගෙදී ඔය මට්ටම් කරන්න ඔය ඇන කරකවා කරකවා ඉන්නේවා අහන එකක් නෑ. ප්‍රිස්මේසේ මට්ටම් කිරීම සඳහා ප්‍රිස්මේ තබන ආකාරය සහ සමාන්තර ආලෝක කිරණ නිකුත් කරන ආකාරය ඇඳ පෙන්වන්න කියනවා. එතකොට රූප සටහන් තමයි අඳින්න කියන්නේ. එතකොට අනිත් ඒවා අහන්නේ නෑ. මොකද අපි දන්නවා ඇනේ උඩට කරකන්නද බල්ලෙහාට කරකන්නද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් ඉන්නේ ප්‍රැක්ටිකල් එක කරනකොට. හරි. කොයි ඇනේද පාවිච්චි කරන්නේ. හරි. එතකොට මේක හරි අමාරුයි මේ ප්‍රශ්නයක් හදනකොට ඒ විදිහටයි හදන්නේ. හරි. අපි බලමු. ඒක තමයි මම මෙතන ලියලා තියන්නේ. යලි දෙක පිහිටුමත් නැවත එක පිහිටුමටත් ආදී වශයෙන්ගෙන කීප වර ප්‍රතිබිම්බය එක් එක් පිහිටීමේදී අදාළ ස්ක්‍රූප්පු භාවිතයෙන් සකස් කෙරේ. මෙසේ සකස් කරන විට එක් අවස්ථාවක පිහිටුන් දෙකේදීම ප්‍රතිබිම්බය හරස් කම්බි මත සමමිතිකව සම්පාත වී ඇති බව දැකගත හැකිය. එබර ප්‍රිස්මේසේ මට්ටම් වී ඇත මේ ප්‍රිස්මේසේ මට්ටම් වුණානේ මෙන්න මේ විදිහ තමයි දික්සිදුර ලැබෙන්නේ. දික්සිදුර අපට ලැබෙන්න ඕනේ මේ ආකාරයට. මෙහෙම ලැබෙයි. මේ අපිට අර හරස් කම්බි ඔය ආකාරයට ලැබේ. බලමු කොහොමද ප්‍රිස්මේක වර්තක කෝණය හොයන්නේ කියලා. මේකට අපි ගන්න ඇර ප්‍රිස්මේසේ මට්ටම් කිරීම සඳහා සිදු කළ පරීක්ෂණාත්මක පියවරමයි අපි යොදන්නේ. අපි ගන්නේ ඒ පියවර. අපෝසනේ මම යන්න හිතෙන්ද? මේ ඔයගොල්ලන්ට පේන ඇති මේ මෙතනින් එක කෝණයක් එනවා මේ මෙතන දුරේක්ෂේ එක පිහිටුමක් මෙතෙන්දි පාඨාංකය අපි ගන්නවා මෙතෙන්දි අපි පාඨාංකය ගන්න අපි හිතුව මෙතන අපිට ලැබිච්ච පාඨාංකය T1 කියලා දැන් පාඨාංකය T1 අපි පාඨාංකය කියුවා මෙතෙන්දි අපිට ලැබුණා T1 කියන පාඨාංකය මෙතෙන්දි අපිට ලැබෙන පාඨාංකය අපි හිතමු T2 කියලා අපි දුරේක්ෂේ මේ පිහිටුමකට ගෙනාවාම ලැබෙන පාඨාංකය T2 අපි දැන් ප්‍රිස්ම මේසේ මට්ටම් කරලා ඉවරයි මට්ටම් කරලා ඉවරෙලා මෙතන පාඨාංකයයි මෙතන පාඨාංකයයි කියවන්. හරි. දැන් මම මේ කිරණය මෙතනින් අපු මේ කිරණය මම මෙහෙම පිටිපස්සට දික් කළොත්. මේක මෙහාට දික් එදත් මම ඕක කරා ඔයගොල්ලන්ට තියරි එකක් හිතේට. මෙයා මේ පැත්තට දික් කරනවා මෙයා මෙහාට දික් කරනවා. ඒතකොට මෙතන මේ මැද හැදෙන කෝණයක්. මෙතන මැද හැදෙන කෝණයක්. මේ කෝණය ප්‍රිස්ම කෝණය වගේ දෙගුණයක් වෙනවා. මේ කෝණය A නම් මෙතන කෝණය 2A වෙනවා. නම් ප්‍රිස්ම කෝණය වගේ දෙගුණය සමාන වෙනවා 2a සමාන වෙනවා t1 ඍණ t2 පාඨාංක දෙක අතර වෙනසට සමාන වෙනවා මේ මේ 2a කෝණය එම නිසා e කියලා කියන්නේ කියලා කියන්නේ t1 ඍණ t2
अवस्था दिखे पाठांक अतर विन का पाठांक दिख अतर विन सारे एक दिखे बेदान कोने को उत्तर दिखे वैदितमय अभी प्रिस्म एक प्रिस्म कोणे अभी हो मंगत टी एक मेनोट आर वन आर टू विधि में देख किल मेरी आंशिक परावर्तन इन किरण मे विधि परावर्तने वे ඊළඟට තවත් ප්‍රැක්ටිකල් එකක් තියෙනවා පතන කෝණය අනුව අපගමන කෝණය වෙනස් වෙන අයුරු පරීක්ෂා කිරීම පතන කෝණය අනුව අපගමන කෝණය කොහොමද වෙනස් වෙන්නේ කියන එක ඔක මගේ නෝට් එකේම තියෙනවා ඈ නෝට් එකේ ඕගලන්ට දැන් මම එව්වා හරි මෙතනින් යනවා අපි කරන්නේ මේ විදිහට අපි ඉස්සර වෙලාම අපි කරන්නේ ප්‍රිස්මේ තියන්නේ මේසෙ උඩ අපි ඉස්සර වෙලාම කරන්නේ ප්‍රිස්මේ තියන්නේ නැතුව මේ සමාන්තරකයයි दूरेक्षे अभी मैं आर्रिकट अदाल अवस्था अभी पाठांक्य गण एक अभी गत आर्रिक गेर टेलीस्कोपिक पाठांक्य गण पल पीट इट पास अभी करें प्रिस्मे तीन मेसूडी प्रिस्मे मेसूड तील तीन दंगपड़ इसर मिलाना मेहपत्ति अरे सोडियम दल तीन मेहपत्ति सोडियम पहान तीन तीन सोडियम पहाने अरे मिता अपने पेनो मेहम क्रॉस वायर पेन मे दीक्षिदुरी प्रतिबिंबे मेम दीवी मेदी प्रिस्मे अतील दीक्षिदुरी प्रतिबिंब पेन्ने मे प्रिस्मे अभी मेहमे दिव्वाड़ पास इधन मे वर्तने वेना आलोक वर्तने वेना प्रिस्मे वर्तने वेला वर्तन की वर्तन की मेहंगी मेहिंगान मे वर्तने वेला निर्गत मे पत्ते दिए दीक्षिदुरी प्रतिबिंबे दिल्ली मे मेकन पीटे मिथन मिथन दिन दूरीक्ष मिथन दिया मैं मिथन बेलूट मट बेडे मट पे मेया की प्रतिबिंब ऐना मट गे नोने मेया मिंड मे पी हिट मट अरगे मेया मे पी हिट मट अरगे अरगे मट मेया दीक्षित प्रतिबिंब पेना दिन दीक्षित पेहदी प्रतिबिंब अपेना मे वर्तने की दीक्षित पेहदी प्रतिबिंब अपेना मेकन अवस्था आर्दिक मट पेहदी प्रतिबिंब अक्ले मठ आवश्यक पतन को अपगमन को परीक्षा करेंदी आर्थिक पाठांक मिथन मंग आर्थिक पाठांक अपगमन को गणने मिथन पाठांक मे पाठांक अड़कर अपगमन को प्रस्तार प्रस्तार अपगमन को मणिंट वग्वग्गे प्रस्तार वग्वग्गे वग्वग् सकस्कर ऐसा डीट अनुरूप ऐसा अपगमन को डी अणु अभी वगुअ पिलिय पाठांक दहा पहाड़ो कि प्रस्तार इट पास आप आदिने प्रस्तार रूप से आपसे पेत्रता में अपगमन को मे पेत्रता में अवे दीसा अयत प्रस्तार मेहम प्रस्तार 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 मे लक्ष्य अवमापगमन कोने अवमापगमन कोने प्रस्तार पावच मेकार मीत कड़ी मम कर प्राक्टिकल फिस्सर कर इट बड़ा मेक विना
වර්ණ වැලිමානේ දාලා විල තමයි මේ පරීක්ෂණය කරන්නේ. දැන් අපි D හොයන්න කලින් අපි මේ I වලගේ හොයන්න ඕනේ කොච්චරද කියලා. D වලගේ හොයන්න කලින් I වලගේ හොයන්න ඕනේ කොච්චරද කියලා. දැන් ප්‍රිස්මේ අපි මෙහෙම තිබ්බා. දැන් මෙතන මම අඳිනවා මෙතෙන්දී මේ මෙයාට මම ලම්බකයක් ඇඳලා තියෙනවා. මේ තමයි පතණය වන කිරණය. මේ තමයි මේ මේ කියන කාරණේ මේ තමයි අභිලම්බය වෙන්නේ. ඊට පස්සේ මේ තමයි ආංශික පරාවර්තිත කිරණය. මේ තමයි ආංශික පරාවර්තිත කිරණය. දුරේක්ෂය ගේනවා මේ පිටුට. ඉස්සරේලා මම ගත්තා මෙතන ගිහිල්ලා ඇවිල්ලා දීප්තිමත් ප්‍රතිබිම්බයක් මට දකින්න පුළුවන් මෙතෙන්දී. මෙයාම මම ගේනවා මේ පැත්ත. මේ පැත්තට ගේනකොට ඕගොල්ලන්ට පේනවා ආංශික පරාවර්තනයෙන් ලැබෙනවා ප්‍රතිබිම්බයක්. මේ දික් සිදුරේ ප්‍රතිබිම්බයක් මේ කියන තැනදී අපට දකින්න හම්බ වෙනවා. හැබැයි අර ඉස්සරේ වෙලා තිබිච්ච පෙනිච්චි දීප්තියට වඩා මෙයාගේ දීප්තිය අඩුයි. මොකද ආංශික පරාවර්තනයෙන් ලැබෙන ප්‍රතිබිම්බයක් තමයි අපට දකින්න හම්බෙන්නේ. දැන් ඊට පස්සේ අපි කරන්නේ R3 පිහිටීම R3 පිහිටීමේදී අදාළ පාඨාංකය කියවනවා. R3 පිහිටීමට අදාළ පාඨාංකය කියවනවා අපි ඊට පස්සේ. අපි ඒවා ටික මකන්න. හරි. ආර්තුන පිහිටීමට අදාළ අපි පාඨාංකය කියවන්න ඕනේ. එතකොට බලන්න ආර් අපිට මේ I කියන එක I කියන එක සඳහා තමයි මට අගය ගන්න ඕනේ. I සඳහා ගියා. එතකොට මෙතන එනවා 2i. 2i ධන මෙත මේ කෝණේ. ඒ කියල කියන්නේ R3 ඍණ R1. එහෙම නැත්නම් R1 ඍණ R3. 2i ඍණ 2i ධන R3 ඍණ R1 R3 ඍණ R1 මේකේ මම ගන්නවා මාපාංකය කියලා. ධන හරි ඍණ හරි දෙකෙන් ඕන එකක් ධනාගේ අපි ගන්න. ඕක සමාන වෙනවා නේද 280ට. සරල රේඛාවන් මත වෙහිටි බද්ධ කෝණ. මේ කෝණයයි මේ දෙකයි අය ලාගේ. එතකොට R3 ඍණ R1 කියලා කියන්නේ R3 ඍණ R1 කියන එක සමාන වෙනවා 180 ඍණ 2i. ආනේ sorry මට 2i හොයන්න දෙන්නේ. එතකොට 2i මම උක්ත කරනවා. එතකොට 2i සමානයි 180 ඍණ 2 180 ඍණ R3 ඍණ R1. R3 ඍණ R1. එහෙනම් i කියලා කියලා කියන්නේ අපි මෙයා දෙකෙන් බෙදන්න ඕනේ. අපි i කියන එකට අපි බලන්න මෙයා දෙකෙන් බෙදනවා. 180 ඍණ R3 ඍණ R1 බෙදනවා දෙකෙන්. එතකොට අපිට ලැබෙනවා i වලගේ කොච්චරක්ද කියලා. එමනම් මෙතන අපි i දන්නවා දැන්. i හොයාගෙන තියෙනවා i හොයාගන්නේ අපි 180න් අඩු කරනවා R3 ඍණ R1 පාඨාංක දෙක අතර වෙනස. එකල එක දෙකේ බෙදනවා. එතකොට ලැබෙනවා i වලගේ කොච්චරක්ද කියලා. ඊට පස්සේ ඊට අනුරූප R1 හා R2 අපි හොයා ගන්නවා. ඊට අනුරූප R1 හා R2 අපි හොයා ගන්නවා කොච්චරක්ද කියලා. එතකොට එකෙන් අපිට පුළුවන් d හොයන්න. හරි අපිට එකෙන් පුළුවන් d හොයන්න. දැන් i දන්නවා d දන්න. i දන්නවා d දන්න. එහෙනම් අංශක අපි හිතමු මෙතන 30යි කියලා 30ට අනුරූප අපගමන කෝණය මේකෙන් මෙමන්. ඊට පස්සේ අපි කරන්නේ මේ i කෝණය මට වැඩි කරන්න ඕනේ. දැන් අපි මෙතන 30 නම් ඊට පස්සේ අපි ගන්න ඕනේ 35 වගේ අග. අපි කරන්නේ හිමීටම ප්‍රිස්ම මේසේ කරකවනවා මේ පැත්තට. හිමීට කරකවන්න. හිමීට කරකවනවා මේ අතට. මේ අතට කරකිනකොට ඕගොල්ලෝ දන්නා මේ ප්‍රිස්මයත් කරකිනවා. සරේලා දිවිච්චේ ප්‍රිස්මය මම වෙන පාඩකකින් අඳින්න. ප්‍රිස්මය දැන් මෙන්න මේ කියන පිහිටීමට එයි. උඩක් මෙහෙම කැරකෙන. එතකොට අපි දන්නවා ලම්බකයක් කැරකෙන. ඒකට අනුරූප ලම්බකයක් ඒ කරකපු කෝණයට සමාන කෝණයකින් කැරකෙනවා. දැන් මොකද වෙන්නේ පතන කෝණයේ අගේ? පතන කෝණයේ අගේ ආයෙ වැඩි වෙනවා. අපි මෙයාව දක්ෂිණාවර්තව කරකනවා. චුට්ටක් කරකවන්නේ. මොකද අංශක 4ක් 5ක් වගේ අගයක් තමයි අපිට වැඩි කරන්න ඕනන්නේ. මෙයා චුට්ටක් අපි දක්ෂිණාවර්තව කරකනවා. අංශක 5කින් වගේ වැඩි වෙන විදියට. ඊට පස්සේ නැවතත් අපි R3යි R1 අතර වෙනස ගන්නවා. මේ R1 නම් හැම වෙලාවෙම එකමගේ R1 එකමගේ ඉන්නේ ඇයි? මේ පිහිටුමේදී තියෙන එකම තිරස් පිහිටුමේ තිබ්බ එක. R3 වෙනස් වෙනවා. R3 වෙනස් වෙනවා.
R තුන වෙනස් වෙනකොට I වෙනස් වෙනවා. ඒක ලේට අනුරූප D ගැට් එක. ඔය විදිහට මේ විවිධ I වලට අනුරූප D ගන්නවා. මේ විදිහට 35 40 45 ඔය විදිහට අපි කෝණේ වෙනස් කරනවා. ප්‍රිස්ම මේසය දක්ෂිණා වර්තව කරකවමින්. හරි. ඊට පස්සේ අපි කරන්නේ අපිට පුළුවන් ප්‍රස්ථාරය අඳින්න. ප්‍රබලම් ප්‍රස්ථාරය අඳින්න ප්‍රස්ථාරයනොත් මෙවැනි ප්‍රස්ථාරයක් අපිට දකින්න හම් වෙන. මේකෙන් අපිට ගන්න පුළුවන් අවම අපගමන කෝණය කොච්චරක්ද කියලා. අවම අපගමන කෝණය ප්‍රස්ථාරය ඇසුරින් කොච්චරක්ද කියලා හෙව්වේ කියලා. හරි. අපගමන අවම අපගමන කෝණය හොයලා අපිට පුළුවන් වර්තනාංකය කොච්චරක්ද කියලා ගන්න. ඒකට වර්තනාංකය සඳහා එන සමීකරණය එන්නේ ඔයාලා දන්න වර්තනාංකය එන්නම් පිට කලින් මං කරා ප්‍රිස්ම යටතේ sin a ධන d බෙදීම 2 sin a බෙදීම 2 ප්‍රිස්මේ කෝණය කලින් ප්‍රැක්ටිකල් එකේදී හෙව්වා දැන් අවම අපගමන කෝණය ප්‍රස්ථාරය ඇසුරින් හෙව්වා අපිට පුළුවන් එහෙමනම් n හොයන්න එහෙනම් අපිට පුළුවන් n හොයන්න කොච්චරක්ද කියලා මේකේ අපි මේ ප්‍රස්ථාරයක් ඇඳලා තමයි අපි මේ අවම අපගමන කෝණය අපි හෙව්වේ ප්‍රස්ථාරයක් ඇඳලා තමයි අවම අපගමන කෝණය අපි හෙව්වේ එහෙම නැතුව තමයි වෙන ක්‍රමයකට තියෙනවා තවත් ක්‍රමයක් තියෙනවා අපිට මේ අවම අපගමන කෝණය හොයන්න අපි බලමු මේක කොහොමද කියලා සමීකරණය මේකමයි පාවිච්චි කරන්නේ අපි මේ මේ තුන්වෙනි පිහිටුම අපි ගන්නෙ නැහැ මේකට අදාළ පාඨාංකය ගන්නෙ නැහැ අපි ප්‍රස්ථාරයක් අඳින්න නැතුව කෙලින්ම ගන්න යන්නේ අපි මෙන්න මෙතන පාඨාංකය ගන්නවා R1 හා R2 අතර පාඨාංකය. අපි ඊට පස්සේ අපි කරන්නේ අපි මේ අපිට අපි මේ පැත්තෙන් බැලුවා මේ පැත්තෙන් බලනකොට අපිට පේනවා මේ දික්සිදුරේ ඔන්න ඔය විදිහට අපිට ගත්තන් පස්සේ දික්සිදුර අපි මෙහෙම ફોકસ කරගෙන ඉන්නවා ફોકસ කරලා තියෙනවා. මේක මෙහෙම පේනවා. ඊට පස්සේ අපි මෙයාම කරකනවා මේ දක්ෂිණාවර්ත දිශාවට. දක්ෂිණාවර්තව කරකනකොට ප්‍රිස්මේ පිහිටීම වෙනස් වෙනවා. අර ඉස්සරේලා අර මම ඕගොල්ලන්ට කිව්වා මේ ප්‍රිස්මේ පිහිටීම වෙනස් වෙනවා. දැන් ප්‍රිස්මේ මෙහෙම වෙනවා. ප්‍රිස්මේ මෙහෙම වෙනවා. ඔන්න ඔය විදිහට එන ප්‍රිස්මේ. ඉතල කියලා කියන්නේ ඕගොල්ලන්ට පේනවා මේ ලම්බකයත් වෙනස් වෙනවා. ලම්බකේ තමයි චලනය වෙන්නේ. ලම්බකය පොඩ්ඩක් මෙහෙම ඇද වෙලා තියෙනවා. හැබැයි පතන කෝණය එකමයිනේ. පතන කෝණය වෙනස් වෙන්නේ නැහැ. මේ මෙයාව අපි වෙනස් කරන්නේ සමාන්තරකේ වෙනස් කරන්නේ අපි ප්‍රිස්ම බේසය කරගෙන එකයි කරන්නේ. එතකොට I වැඩි වෙනවා. I වැඩි වෙනකොට මෙතන තියෙන මේ අපි ගත්ත මේ දික්සිදුරේ පිහිටීම වෙනස් නැහැ. අපි මේ පැත්තෙන් ඇහැ තියාගෙන බල මේ පැත්තෙන් ඇහැ තියාගෙන තමයි මෙයාව කරකවන්නේ. කරකනකොට අපි හිතමු දික්සිදුර මේ පැත්තට ආවයි කියලා. දික්සිදුර මෙහෙට ආවා. දික්සිදුර මේ පැත්තට ආවා. හරි. එමනම් දැන් අපිට දික්සිදුර මොකද කරන්න ඕනේ? මෙතන ගේන්න ඕනේ. දික්සිදුර මෙතන ගේන්න ඕනේ. අපිට වෙනවා මෙයාම මේ පැත්තට අරන් යන්න. හරි. මෙයා මෙහාට කරකනකොට දික්සිදුරේ ප්‍රතිබිම්බය නැවතත් හරස් කම්බි මතට ලබා ගන්න අපිට පේනවා දුර එක්සේ මේ පැත්තට අරගෙන එන්න ඕනේ. අපි ඊට පස්සේ තවත් චුට්ටක් මෙයාව කරකනවා. තවත් චුට්ටක් කරකනකොට ආයෙම දික්සිදුර ආයමත් මේ පැත්තට එනවා ආයමත් මෙහාට එනවා දැන් දික්සිදුර යන්නේ මෙහා මේ දික්සිදුර චලනය වෙන්නේ මේ පැත්තට දකුණු අත පැත්තට හරි මෙන්න මේ විදිහට ගෙහෙලා යම්කිසි අවස්ථාවකදී අපි මෙයාවත් කරකනවා මේ බෙහෙන් ඇහැ කියලා බලනවා යම්කිසි අවස්ථාවකදී දික්සිදුර මේ පැත්තට ගිය චලනය වෙච්චි දික්සිදුර එකපාරම අනිත් පැත්තට යන්න පටන් ගන්නවා මෙහෙට ගිය දික්සිදුර එකපාරම හැරිලා මෙහෙට එන්න පටන් ගන්නවා මෙහාට ගියේ දික්සිදුර ඉස්සරහලා ගියේ මේ පැත්තටනේ ඊළඟ අවස්ථාවේ මෙහෙට යන්න පටන් ගන්නවා මේ අතට මේ අතට ගියේ එක මෙහෙට එන්න පටන් ගන්නවා එතකොට එතන තියෙන සීමාකාරී අවස්ථාව මේ තමයි සීමාකාරී අවස්ථාව හරි මේ අවස්ථාව මොන ඔය අවස්ථාව අපි හඳුනන අවම අපගමන අවස්ථාව කියන මේ අවස්ථාව හරි ඔය අවස්ථාවේදී අපිට පුළුවන් මේ කරකපු ගෝණේ කොච්චරද කියන හොයන්න මේක සමාන වෙනවා අවම අපගමන කෝණයට. මේක ගෙහිල්ලා එක පැත්තකට ගෙහිල්ලා අනිත් පැත්තට එන අවස්ථාව තමයි මේ මේ අවස්ථාවේ තමයි අවම අපගමන කෝණය ලැබෙන්නේ. එක D ට සමානයි. දැන් අපිට D හෙව්වේ. D
ගණනය කරා ඒක R එකේ මේ පිහිටුම අඩු කරන්න. ඒක අපි ප්‍රස්ථාරයක් යොදා නොගෙන කරන ප්‍රැක්ටිකල් එකක්. මේකත් අහනවා හරි මේකත් අහන්න ඉඩ තියෙන. ඒ නිසා මේ විදිහටයි වෙන්නේ. මේක ඊළඟ අවස්ථාව වෙනවා. ඒක අපි බලමු මම ඔකේ නෝට් එකක් සටහන් කරලා ඇති. අර ඕගොල්ලන්ට දීපු නෝට් එකමයි මම මේකේ දාලා තියෙන්නේ. පළමුව ඒක වර්ණ ආලෝකයෙන් ආලෝකමත් කළ සමාන්තරකයේ ඉදිරියට දුරේක්ෂය ගෙනවිත් දික්සිදුරේ පිහිටීමට අදාළ පාඨාංකයේ R එක ගන්න ලැබේ. පළවෙනි පිහිටුම. ඊට පස්සේ ඉන්පසු ප්‍රිස්මයේ මේසේ මත දබුනේ සමාන්තරකයේ නිකුත් වන ආලෝක කිරණේ වැඩි ප්‍රමාණයක් ප්‍රිස්මය තුලින් වර්ධනය වන පරිදි මේ ප්‍රිස්මය තුලින් වැඩි ප්‍රමාණයක් වර්ධනය වෙන. නිර්ගත කිරණය නිරීක්ෂණය කිරීම සඳහා දුරේක්ෂය දෙවන පිහිටුමට ගෙනවිත් අදාළ පාඨාංකයේ R දෙක ගන්න ලැබේ. දෙවන පිහිටුම මෙම පාට අංක දෙකේ අපගමන කෝණය වේ. ඔන්නන පේනයි මේ තමයි අපගමන කෝණය. දැන් පතන කෝණය අයිසෙවීම සඳහා ප්‍රිස්මයේ පළමු පෘෂ්ඨයේ ආංශික පරාවර්තනයකට ලක්වන කිරණය මේ තේන්නේ ලක්වන කිරණය නිරීක්ෂණය සඳහා තුන්වන පිහිටුමට ගෙනෙනු ලැබේ. මෙම අවස්ථාවේදී දුරේක්ෂයේ හරස් කම්බි මත පෙර අවස්ථාවට වඩා දීප්තියෙන් අඩු දික්සිදිරේ ප්‍රතිබිම්බයක් සම්පාත කරගත හැකිය. මෙම පිහිටුමේදී R3 ලබාගෙන R3 රින් R1 පාඨාංක අතර වෙනස මේ මාපාංකය කියලා කියන්නේ ධන අගේ විතරයි ගන්නෙ වෙනස ලබා ගන්න. එවිට මම ගත්ත මේ අගේ 2i ධන R3 රින් R1 සමාන 180යි. එම නිසා i කියලා කියන්නේ 180 රින් R3 රින් R1 - R1 බෙදීම 2i 2 වෙනවා. අවසානයේ අපි ප්‍රිස්ම මේසේ මත කුඩා කෝණයකින් භ්‍රමණය කර පතන කෝණය i වෙනස් කරමින් පළමු පරිදිම පාඨාංක ලබාගෙන i සහ අනුරූප d හි අගයන් ගණනය කර i සහ d අතර ප්‍රස්ථාරය අඳින. ප්‍රස්ථාරය අපට ලැබෙන්නේ අවම අපගමනය සහිත වක්‍රයක්. හරි. ඒකෙන් අපට පුළුවන් අවම අපගමන කෝණය කොච්චරක්ද කියලා හොයන්න. මේ ප්‍රස්ථාරය ලැබෙන්නේ මෙහෙම. මේ අර අවම අපගමන කෝණය අපි නිර්ණය කරන හැටි ප්‍රිස්මයේ මේ විදිහට තේලා මෙයාව අපි ප්‍රිස්මයේ කරකනවා මේ දක්ෂිණාවර්ත දිශාවට. එවිට පේනවා අපට අර මේ පිහිටුමේ තිබ්බ දුරේක්ෂය අපර මෙහෙම උඩට මෙහෙම අරගෙන ඇවිල්ලා ආයේ අපට වෙනවා මේ ප්‍රතිබිම්බය අනිත් පැත්තට යන අවස්ථාවක් එන. පළමු මේ ඒක අවස්ථාව මම ලියලා දෙන්න. අර කීපේ එකම තමයි මෙතන තියෙන්නේ. පළමු පරිදිම ආලෝකමත් කළ සමාන්තරක ඉදිරියෙන් දුරේක්ෂය තබා ආ දික්සිදුරේ ප්‍රතිබිම්බය ලබාගෙන වර්නිය පාඨාංකයේ R එක ගනු ලැබේ. දැන් මේසේ මත ප්‍රිස්මයේ තබුනේ සමාන්තරකෙන් ලැබෙන ආලෝක කිරණය කුඩා පතන කෝණයක් ලැබෙන පරිදිය. එම ආලෝක කිරණය ප්‍රිස්මයේ තුලින් වර්ධනය වී නිර්ගත වන අතර එම නිර්ගත කිරණය නිරීක්ෂණයට දුරේක්ෂය යොදාගෙන. දැන් ප්‍රිස්ම මේසේ සෙමින් භ්‍රමණය කරුණේ පතන කෝණය අගේ වැඩි වන ලෙසේ. මේ නිසා අපගමන කෝණය කලින්ට වඩා අඩු වන අතර හරස් කම්බි මත සෑදුණු ප්‍රතිබිම්බය මේ නිසා විස්ථාපණය වේ. ඊට පස්සේ කෙනා දුරේක්ෂයේ රූපයේ දැක්කෙන දිශාවට විස්ථාපණය කිරීමෙන් දික්සිදුරේ ප්‍රතිබිම්බය නැවතත් හරස් කම්බි මත ලබාගත ගනු ලැබේ. නැවත ප්‍රිස්ම මේසේ මත භ්‍රමණය කළ විට ප්‍රතිබිම්බය පෙර පරිදිම විස්ථාපණය වන අතර නැවතත් දුරේක්ෂයේ භ්‍රමණ හරස් කම්බි මත ප්‍රතිබිම්බය ලබා ගනු ලැබේ. මේ කිහිපවතාවක් කරගෙන යාමේදී ප්‍රතිබිම්බය මුල් දිශාවට විස්ථාපණය නතරවන අවස්ථාවක් ලැබේ. ඒ අවම අපගමන අවස්ථාව. ඊට පස්සේ ඔය කෝණේ හොයන එක තියෙන මම ඕක කිව්වා. ඩි අවම අපගමනේ සමානයි R2 රින් R1. මේකේ ප්‍රැක්ටිකල් එක කරන්නේ කොහොමද කියන එක අපිට තියෙන පොඩි වීඩියෝ එකක් අපි එක බලමු හරි. ප්‍රැක්ටිකල් එක කරන්නේ කොහොමද කියන එක.
This is the Griffin and George spectrometer. The spectrometer is made up of three major components. The telescope, the rotating platform, උරන මං හිතන්නේ පේනව නේද මගේ ගාව ෆෝන් එක නෑ මං හිතන්නේ ෂෙයා වෙනවා ඇති හරි මේ ප්‍රැක්ටිකල් තුනම තියෙනවා හරි බලන්න හරි ओके सदे नै मीटर बड़ा दूरेक्षर ऐटे सर नैन मेके पुलवा दूरी इक रहा फाइन अडजस्ट प्रूफ टेलीस्को अडजस्ट अटे दीना बला इंग्लिश पुलवा
වැඩිලා තියෙන අර මේ අපිට ගන්න පුළුවන් දික් සිදුරු වර්ණ තුනකින් ගන්න පුළුවන්. ඔකේ කියන්නේ කොහොමද ස්පෙක්ට්‍රෝමීටර් එක රීඩින් ගන්න කියන එක? මේන් ස්කේල් එක අංශක 0 ඉඳන් 360 දක්වා තියෙනවා. ඒක මාක් කරලා තියෙන්නේ 0 10 20 ඉඳන් 360 දක්වා. සෑම අංශක 10ක්ම තවදුරටත් කොටස් වලට බෙදලා තියෙනවා. අංශක භාගයේ කොටස් වලට බෙදලා තියෙනවා. එතකොට කලා එකක් වෙන කුඩාම මිනුම. ඔය තමයි වර්ණීය පරිමාණය සහ ප්‍රධාන පරිමාණය. ඒක කියවන්න පුළුවන් ලොක් කරලා කියවන්න පුළුවන් මේ අවිච කළා රීඩින් එකක් කියවන ආකාරය තමයි උඩින් තේන්නේ. ඒකේ රීඩින් එක කියවන ඉහදී. දැන් ප්‍රිස්ම එක කෝණේ හොයන ආකාරය අවශ්‍ය කරන උපකරණ ටික ඔය දීලා තියෙනවා. ප්‍රොජෙක්ෂන් දර පේන ආකාරය උගුණන්න පේන ඇති. ඒක අපේ ගොඩක් මේ කුඩා කරන්න ඕනේ, පටු කරන්න ඕනේ තියෙන්නේ. ඔය තමයි ප්‍රිස්මය. ප්‍රිස්මයේ තියෙන අන්දම තමයි ඔය පෙන්වන්නේ. සුමට පෘෂ්ඨ දෙකට ඇවිල්ල පතනේම ආලෝක කිරණ ගමන් කරන අන්දම තමයි ප්‍රිස්මය. අපි කොහොමද කෝණේ එක ගන්නෙ කියන එකයි ඔතන පෙන්නන්නේ. රීඩින් කියන්නේ ප්‍රිස්මේ කෝණය ඇවිල්ලා තියෙන අංශක 60යි කලා 5 කාගයක් ලැබිලා තියෙනවා. ඊළඟට අවමාප ගමන කෝණය කොහොමද මේ කරන්නේ කියන එකයි උදන තියෙන්නේ. අවමාප ගමන කෝණය කොහොමද අපි මඩන්නේ කියන එක. වේෆෝම් කොලිමේටර් කියලා කියන්නේ සමාන්තරකින් එන කියලා නේ. පොලිස් මේකට ඇවිල්ලා වදිනා. දැන් අර අවමාප ගමන කෝණය හොයන එකේ එක පැත්තකට ගිහිලා ආය අනිත් පැත්තට එන අර ඉස්සරහ දකුණට විස්ථාපණය වුණේ අවම අපගමන කෝණයේ අංශක 51යි කලා 34ක් යන එකගේ කැල්කියුලේට් කරපේ. ඊළඟ ප්‍රැක්ටිකල් එක අවම අපගමන කෝණය වෙන වෙලා කොහොමද වර්තනාංකය හොයන්නේ කියන එක. මියු කියලා ඔකේ දිනලා ඉන්න.
හරි අපිට වයින්ක තමයි ඔය ප්‍රැක්ටිකල් එකේ අපිට කරන්න දෙන්නේ වර්ණවලි මානේ භාවිතයෙන් ප්‍රිස්ම කෝණයේ සෙවීම අවම අපගමන කෝණයේ සෙවීම ප්‍රිස්ම ද්‍රව්‍ය වර්තනාංකයේ සෙවීම එතකොට ඒකේ අපි ප්‍රැක්ටිකල් ටික ඒ කොටස් ටික ඔක්කොම ඉවරයි දැන් විභාගෙට ආපු ප්‍රශ්න ටිකක් තියෙනවා කරන්න අපි අනිත් දවසේ විභාගෙට ආපු ප්‍රශ්න ටික අපි කරගෙන යම් මේ ඔකේ ඔයගොල්ලෝ ගාව පේපර්ස් තියෙනවා නම් පාස් පේපර්ස් තියෙනවා නම් ව්‍යුහගත ඒවා බලන්න ලීසියෙන්ම දැන් උත්තර දෙන්න පුළුවන් හරි ඔයගොල්ලන්ට ඔක පොඩ්ඩක් තේරුනේ නැත්නම් අර මේවා ඔකේ පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක් බලන්න ඒ වගේම අර වීඩියෝ එකක් බලන්න කොහොමද ප්‍රැක්ටිකල් එක කරන්න කියලා එක බලා ගන්න පුළුවන් අපර අනිත් දවසේ ආය තියෙන ඉරිදා ඉරිදා උදේ අපි ඔකේ ප්‍රශ්න ටිකක් කරමු තව ව්‍යුහගත ප්‍රශ්න එකකට කොහොමද උත්තර ලියන්නේ කියලා හරි එහෙමනම් හැමෝටම ආයුබෝවන්.